මේ රූපේ අනුවගේ කිලස් ධර්ම තේරුණාම විතරයි. එතකොට ඒ නිසා අපිට මේ රූපේ විස්තර ටික බලා ගන්න පුළුවන්. අපි මෙහෙම කිව්වොත් දැන් අර සතිපට්ඨාන සූත්‍රයේ වගේ ධම්මචක්කපවත්තන සූත්‍රයේදී එහෙම පෙන්නනවා. දැන් සමුදය සත්‍යයේදී සමුදය ඇති වෙන්න පුළුවන් ප්‍රභේද යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේස තණ්හා උපජ්ජමාන උපජ්ජති එත්ත නිවිසමන නිවිසති කියලා යමක් ලෝකේ ප්‍රියයි නම් මధుරයි නම් තණ්හාව උපදින්නේ එහි තණ්හාව පවතින්නේ එහි කියලා. ඊට පස්සේ මොනවද ලෝකේ ප්‍රිය මොනවද මధుර කියලා ඊට පස්සේ කාරණා 60ක් වෙනවා. මොනවද 60? ආධ්‍යාත්මික ආයතන 6යි, බාහිර ආයතන 6යි, විඥාන 6යි, ස්පර්ශ 6යි, වේදනා 6යි, සංඥා 6යි, චේතනා 6යි, තණ්හා 6යි, විතක්ක 6යි, විචාර 6යි කියලා මේ විදිහට. එතකොට ඒක පරියායයක් වශයෙන්. ඒක එක් න්‍යායයක් හැටියට ගත්තාම ඔය 6 6 ගොඩවල් වලින් ආධ්‍යාත්මික ආයතන 6 නැහැ ගත්තොත්, බාහිර ආයතන 6න් රූපය ගත්තොත්, විඥාන 6න් චක්කු විඥානය ගත්තොත්, සම්පස්සයෙන් චක්කු සම්පස්සය ගත්තොත්, වේදනා 6න් චක්කු සම්පස්සය වේදනාව ගත්තොත්, සංඥා 6න් චක්කු රූප සංඥාව ගත්තොත්, චේතනා 6න් රූප සංචේතනාව ගත්තොත්, තණ්හා 6න් රූප තණ්හාව ගත්තොත්, විතක්ක 6න් රූප විතක්කය ගත්තොත්, විචාර 6න් රූප විචාරය ගත්තොත් අපිට මෙහෙම පෙනෙන ආරම්භය. එතකොට අපිට රූපයක් පෙනෙනකොට ඇහත් වැයලා චක්කු විඥානෙ, චක්කු සම්පස්සේ, චක්කු සම්පස්සේ උපන් වේදනා සංඥා චේතනා කියන මේ ඔක්කොම ටික වැය වෙලා අපිට හම්බෙන්නේ රූප විතරයි. එහෙම මොකුත් අපි දන්නේ නැහැ. මේ ඔක්කොම ටික ඒ පරයයෙන් යෙදුනට අපිට මෙහෙම රූපයක් පේනකොට ඒ ඔක්කොම ටික එකට තියෙනවා. ඊට පස්සේ පේන දේ අරබය තණ්හාව හිතලා ඒකට තණ්හාව ඇති කරලා නැවත හිතින් વિચારනවා කියන කාරණා ටික කෙරෙන්නේ මේ රූපය මුල් කරගෙන. එතකොට රූපයට අමතරව අපිට වෙන ඇහැ හම්බ වෙන්නේ නැහැ. චක්කු විඥානය හම්බ වෙන්නේ නැහැ. චක්කු සම්පස්සය කියලා එකක් ගන්න නැහැ. චක්කු සම්පස්සය උපවේදනාව කියලා එකක් ප්‍රකට නැහැ. රූප සංඥාවක් කියලා එකක් අමුතුවෙන් ප්‍රකට නැහැ. රූප සංකේතනාවක් ප්‍රකට නැහැ. ඔක්කොම අපිට මෙහෙම පෙනෙන රූපය විතරයි තියෙන්නේ. ඒ රූපය ආරම්භය හිතන කියන කරන බව විතරයි තියෙන්නේ. එතකොට යම් වෙලාවකදී මේ ඇහැට පෙනෙන රූපය තියෙනවා නම් එයාට ඇහැක් තියෙනවා. මොකද රූපේ තියෙනවා කියන්නේ ඇහැ තියෙනවා කියන එක. ඇහැ උදව් වෙන නම් රූපේ තිබුණේ. රූපේ හම්බුනේ රූපේ තියෙනවා කියන්නේ ඇහැ තියෙනවා යන පරියායයට යනවා. එතකොට රූපේ තියෙනවා කියන්නේ චක්කු විඥානේ තියෙනවා කියන ගණිතයක් යනවා. චක්කු සම් මොකද ඔක්කොම ටික යෙදිලා හම්බ වෙන ප්‍රතිඵලයේ තියෙනවා කියලා අපිට හම්බ වෙනකොට අර ඔක්කොම ධර්ම තියෙනවා කියන කාරණාව තියෙනවා. අපිට පුළුවන් නම් දකින්න රූපය පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා බලන්න ඒ වෙලාවේදී ඒ අනුගේ නාම ධර්ම ටික ඔක්කොම හටගෙන නිරුද්ධ වෙනවා කියලා දැකලා තියෙනවා. එතකොට නාම ධර්මයන් ටික වෙන වෙනම ලක්ෂණ ගති ටික අපි බැලිය යුතුයි. ඔකෙදි ලෝකෝත්තර මාර්ගය පූර්ව භාග ප්‍රතිපදාවට කොටස් දෙකකට බෙදෙනවා. පූර්ව භාග ප්‍රතිපදාවේදී තමයි ස්කන්ධයන්ගේ ලක්ෂණ ටික වෙන වෙනම අපිට ඉගෙන ගන්න වෙන්නේ. මේ රූපය ඇතිවීම, මේ රූපය නැතිවීම, මේ වේදනාව ඇතිවීම නැතිවීම, සංඥාව ඇතිවීම නැතිවීම කියලා අපිට ඉගෙන ගන්න වෙන්නේ. ලෝකෝත්තර මාර්ගයේදී ස්කන්ධ පංචකයම එකට උපදිත නිරුද්ධ වෙනවා කියන කාරණාව ප්‍රකට වෙනවා තේරෙනවා. එනිසා මේ රූපය ගැන තමයි වැඩි අවධානය යොමු කරන්න ඕන. මම කියන ධර්මය පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ මහානි කබලින්ක ආහාරය පිළිසිඳ දැනගත්තොත් යම් සංයෝජනයකින් බඳව සත්‍ය මේ ලෝකෙට එනන් ඒ සංයෝජනයට නැහැ. කබලින්ක ආහාරය පිළිසිඳ දැක්ක කිව්වොත් එයාට රූපය පිළිසිඳ දැක්ක කෙනෙක් යනවා. එතකොට අපි හිතාගන්නේ රූපය
බොහොම පහසුයි තේරුම් ගන්න කියලා. නමුත් රූපේ විතරක් දෙන්න දැක්කම අනාගතයෙන් බලටපත් වෙනවා. ඒ කියන්නේ රූපේ තමයි ගොඩක් අමාරුම ස්වභාවයට යන්නේ. ඉතින්දී මේ පෙන්වන gati ටික අල්ලගන්න අපි දක්ෂම. ඒ නිසා දැන් අර මම කියන්නේ දැන් හැම වෙලාවෙම අපිට මේ ඒ රූපයේ ස්වභාවයේ තත්ත්ව පරිදි තේරුම් කරගත්තොත් උදාහරිත කබලික ආහාරයෙන් යුක්ත කයෙන් අපි මෙදෙන්නේ මොහොතේ මේ ඒ තරම් කියන්නේ ඒ කියන්නේ මේ අපි කොමත හැමෝටම මේ යථාර්ථ වශයෙන් ගත්තාම ඇහැ කවදාවත් රූප පේන්නේ නැහැ පේන්නේ අපිට කියන අපිට අපේ ඇහැට හැපෙන්නේ නැහැ ඇහෙන් ලෝකෙ බලන්න පුළුවන් ඇහෙන් බැලුවොත් පේන්නේ මොනවද ඇහෙන් බැලුවොත් අපිට පේන්නේ මොනවද රූප කනට කන ඇහෙන්නේ කනෙන් අහන්න පුළුවන් මොනවද ශබ්ද නාසයට නාසය දැනෙන්නේ නාසයෙන් දැනෙන්නේ ගන්ධ දිවට දිව දැනෙන්නේ එතකොට දිවට දැනෙන්නේ රස ඊට පස්සේ කයට කය දැනෙන්නේ කයට ගැටෙන්නේ කොස්තන් හිතට හිත දැනෙන්නේ හිතට දැනෙන්නේ ධර්මාරම් ඔබලන්ට පුළුවන් නම් ඔන්න ඔය ටික තේරුම් ගන්න ඊට පස්සේ ඔබට තව ක්‍රමයක් තියෙනවා අපි දැක්ක ඇහැට ඇහැපෙන්නේ පේන්නේ රූප. කනට කන ඇහෙන්නේ ඇහෙන්නේ ශබ්ද කියලා පෙවුනානේ. තව මොඩකමක් තියෙනවා. ඇහැට ඇහැපෙන්නේ පේන්නේ රූප. නමුත් අපි තව මොඩකමක් තියෙනවා ඇහැට ඇහැ බලන්න පුළුවන් කියලා. ඇහෙන් දිව බලන්න පුළුවන් කියලා. ඇහෙන් කන බලන්න පුළුවන් කියලා. නාසයෙන් ඇහෙන් නාසය දකින්න පුළුවන්. ඇහෙන් කය බලන්න පුළුවන් කියලා අපිට මෝඩකමක් තියෙනවා. ඔගලන්ට පුළුවන් නම් ඇහැට පේන්නේ රූපමයි කියලා එක විනිශ්චයකින් එක රූපායතනෙ විතරක් පිළිසින් දකින්න ඔය ඔක්කොම රූපයන් තරම්. එක රූපායතනෙ විතරක් හරියට පිළිසින් දකින්න එහෙම නැත්නම් ශබ්දායතනෙ හරියට පිළිසින් දකින්න රූපෙම දෙනවා. එක තමයි තියෙන්නේ මොකද කෙලස්ටික් ඔක්කොම පැටලලා තියෙන එකට අර මම ඉස්සර රූපමාවක් කියන්නේ දැන් වටේට මෙහෙම කණු ටිකක් හිටෙව්වොත් කණු හයක් මේ කණු ළම කැල්ලක් බඳිනවා මේ කණු ළම කැල්ලක් බඳිනවා මේ කණු ළම කැල්ලක් මේ කණු ළම කැල්ලක් තියෙනවා කියන්නකො මේ කණු තියෙන ළම කැල්ල බඳිනවා ඒ තීජුරින් කියන එක ඒ ලනු කැල්ල මෙහෙම බඳිනවා මෙහෙම 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 මේ ලනු කැල්ල ටික පැටලුවොත් මැද දැලක් බැදී ඉබේ නේද තේරුම් ගන්න ඒ වගේ අපි මේ තෘෂ්ණා නැමති දැල දැලෙට කරලා කීටි දෙන මොකොත් නෙමෙයි ඇහෙන් දකින දේ කනට ගැට ගන්නවා කනෙන් ගැට ගන්න දේ ඇහෙන දේ ඇහෙට ගැට ගන්නවා ඒ කියන්නේ පේන දේ අහන්න පුළුවන් ඇහෙන දේ පේනවා පේන දේ ගඳ සුවඳ දැනෙනවා ගඳ සුවඳ දැනෙන දේ පේනවා රස විඳින දේ දකින්න පුළුවන් දකින දේ රස විඳින්න පුළුවන් දකින දේ ගඳ එනවා කියලා හොම 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 ආයතන ටික පරිලෝකයක විතරයි තියෙන්නේ අපිට ලැහා ගන්න තියෙන්නේ ඒ කෝටු කැල්ල තියෙන ලනුව ඒ කෝටු කැල්ලම පැටලුව ඔහොම කෝටු කැල්ල හැය තියෙන ලනුව ලනු කැල්ල ඒ කෝටු කැල්ලම පැටලුව මැද දැල ලෙහි ඉදේ ඒ වගේ දිට්ඨි දිට්ඨමත්තන් දකින්නදී දැකීමක් විතරයි ඒක ආයේ කිසිම ආයතනයකට ඔයගොල්ලෝ බැඳෙන්නේ නැත්තම් අහනදී ඇහිමක් විතරයි ආයේ කන ආධ්‍යාත්මික ආයතන වලටත් අනිත් ආයතන ටිකටත් එකකට බැඳෙන්නේ නැත්තම් මේ දැල ලෙහෙනයි දෙන්න සම්මදිට්ඨිය කියන්නේ ඇත්ත ඇති හැටි දකින්න එතකොට ඒ නිසා මෙතනදී අන්නේ රූපයේ පිළිසින් දකින්න ටිකට මහම් කියන්නේ කියන එක තමයි හැමදාම මම කියන්නේ කියන්නේ හොඳට නෝන මෙහෙවලා බැලුවොත් තමන්ට ප්‍රත්‍යක්ෂ නෝනක් වෙනවා මේක මෙහෙමමයි කියන්නේ. ඉන්නේ
ඒ ටික තමයි මම හැමදේම මතක් කරන්නේ. මොකද මේ ආයතන ටික බුදුරජාණන් දේශනා කරන ආයතන කුසල නැහැ. ආයතනයේ දක්ෂ නැතිකම තියෙනවා. මේ ස්පර්ශ ආයතන හැවේ අපි ඒ අදක්ෂකම තියෙනවා. ඒ කියන්නේ ඒකේ තියෙන කෘත්‍යිතික හඳුනනකම තියෙනවා. එතකොට ඒ නිසාම ඒ ආයතන අනුගේ නාම ධර්ම ටිකත් අපිට ආත්ම වෙලා තියෙනවා. මේ ඒ නිසා රූපේ පරිණියෙන්න උත්සාහවත් වෙනවන හොඳයි කියන්නේ. කොන්න මම නාම ධර්ම ගැන කිටියෙන් විස්තර කරන්න ටික. ඒක දැරිකම හින්ද නෙවෙයි. නමුත් මට හිතෙන්නේ අවශ්‍යම දේ තමයි මේ රූපේ. මොකද ඖදාරික රූපේ රැවටීම තියෙද්දී සියු නාම ධර්මයන් අපි හසු කරගන්නවා කියන එකක් වෙන්නේ නැහැ. අපිට පෙනෙන මට්ටමේ රූපේක මුලාව තියෙද්දී නොපෙනෙන සියු නාම ධර්ම අල්ලගන්න හරිය මට. මොකද දැන් රූපේ ගත්තාම ඔය දැන් අපි ඔය කතා කරන්නේ රූපෙත් ඖදාරික කියලා රළු පැත්ත. තව තියෙනවා රූපේ එතන උඩට යනකොට මේ රූපයත් අපිට ඉතාසියුම් මට්ටමට ප්‍රකට වෙනවා. ඒ කියන්නේ අපිට මේ රළු මට්ටමේ රූප හැදෙන්න උදව් වෙලා තියෙන ඒක උද්දේ පෞද්ගල සියුම් මට්ටමේ රූප. ඒකට කියනවා ධම්මායතනේ පරිවර්තන රූප කියලා. චිත්තේන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, විඤ්ඤාති රූප, ලෞකා, මුදිතා, කම්මඤ්ඤතා කියලා මේ වගේ තව ඉතාමත් සියුම් රූප ටිකක් තියෙනවා. එතකොට ඒ රූප ටිකේ හටගත්ත කෘත්‍ය තමයි ඖදාරික රූප ටික තමයි අපිට මේ දෙන්නේ. ඒ ඖදාරික කියන්නේ රළු ගොරෝසු මට්ටම. ඒ ගොරෝසු මට්ටමේ රූප ටිකවත් අපි දන්නේ නැහැ. අපි රූපය පිළිබඳ දසනා කියනකොට අරහත්ත්වයටම අපි නෝන සීයේ වැඩෙන්න ඕනේ. එතකොට අපි මම ඊයේ මතක් කරේ දැන් අක්ෂේය අපරිඤ්ඤාත බව නිසා පංචපාදන ස්කන්ධය පිළිබඳ නොදකින බව නිසා මේ පංචපාදන ස්කන්ධය සත්පුද්ගල සංයාවක් තියෙන්නේ කියලා. එතකොට අපි නාම කර්ම ගත්තොත් ඉස්සෙල්ලා හොඳට නාම ධර්ම ටික ප්‍රකට කරගන්න. ඒ කියන්නේ යම්කිසි වේදනාවක් තියෙනවා නම් හැම වේදනාවක්ම සැප වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන්, උපේක්ෂා සාගත වෙන්න පුළුවන්. විඳීම කියන්නේ වේදනාව කියන්නේ හිතේ ඇති වෙන ගතියක්. චෛතසික කියලා කියන්නේ හිතේ වුවක් කියන්නේ. හිතක ඇති වෙන ගතියක්. ඒක ඇති වෙන්නේ හැම වෙලාවෙම ස්පර්ශය නිසා. ස්පර්ශය කියනක හිතේ ඇති වෙන ගතිය. එතකොට ඒ වේදනාව උප්පත්ති වශයෙන් හය ආකාරයයි කියලා අපි විස්තර කරනවා. තුන් ආකාර වේදනාව උප්පත්ති ස්ථාන වශයෙන් අපි නම් කරන චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා කියලා. හොඳට අපිට තීරණය යන්න තෝනේ, තීරණය කරන්න තෝනේ වේදනාව කියන එක හිතේ ඇති වෙන ගතිය, චෛතසිකය. ඒක ස්පර්ශය නිසා ඇති වෙන. එතකොට දැන් අපි වේදනාව පස්සේ නාමවත් බලන වඩනවන යම් කිසික නැහැ. අපි කියමු දැන් අපි වේදනාව පිළිසිඳ නොදන්න නිසා අපි ඒක කොම කියලා මේ වේදනාව කියලා මේ රූපය අතගා. දැන් අපිට මේ කාය සම්පස්සේ නිසා ඇති වුණත් වේදනාවක් ස්පර්ශය නිසා ඒ වේදනාව හිතේ ඇති වෙන්නේ. ඒ වේදනාව ආයේ කයේ නැහැ. අපි කවදාවත් ඒ වේදනාවේ ප්‍රපංච නොවුනොත් කෙලෙස් නැතිනම් හිතෙන කෙන කියලා අත ගන්න යන්නේ නැහැ. ඇයි මේ කයට ස්පර්ශ වෙච්ච නිසා ස්පර්ශ නැමති හේතුවේ ඵලය වේදනාව. ආපහු ඒ ඵලය හේතුවටයි ති නැහැ. අයිනේ කයටයි ති නැහැ. දැන් අපි හැම වෙලාවෙම කරන්නේ ඒ වේදනාවේ ඇත්තම දන්නාකම නිසා අවිද්‍යාව නිසා තව වේදනාවක් උපද්දවා ගන්නවා. දැන් මතුරු එක්කනවා කියන්නකෝ, අනකොට
ඔන්න කාය සම්පස්සේ නිසා වේදනාවක් ඇති වෙනවා. දැන් මේ වේදනාවට කිසිම දෙයක් කරන්න බෑ. අනාත්මයි කියලා කියන්නේ අපිට මේ උපන්න වේදනාවට මොනවා හරි දෙයක් කරන්න පුළුවන් නම් වේදනාවට අනාත්මයි කියන්නේ නැහැ. එහෙනම් ආත්මයි කියලා හැදේ. මේ උපන්න වේදනාවට කිසි කෙනෙකුට කවදාවත්ම කිසිම විකල්පයක් නැහැ කරන්න බෑ මොකද. දැන් මේ ස්පර්ශ නිසා වේදනාව හටගත්තා. අපි ආත්මය කියන්නේ අපි හිතනවා මේ වේදනාව අපිට වෙනස් කරන්න පුළුවන් කියලා. ඒ වේදනාව නැති කරන්න පුළුවන් කියලා. අපි ඊට පස්සේ මොකද කරන්නේ? ඒක අත ගන්න. දැන් අපි කළේ අර ඉස්සෙල්ල වේදනාවට ප්‍රතිකර්මයි කියලා අපි හිතන්නේ. නමුත් ඉස්සෙල්ල වේදනාවට අපි කිසිම දෙයක් කළේ නැහැ. ස්පර්ශ නිසා වේදනාව හටගත්තා. දැන් අලුතෙන් වෙන ස්පර්ශයක් හැදුවා. ඒ වෙන ස්පර්ශයක් හදපු නිසා ඒ ස්පර්ශයෙන් උපන්න වේදනාවට දැන් හිත හසු වෙලා හින්දා හසු වෙලා. එතකොට අර වේදනාවට මුකුත් කළා නෙමෙයි දැන් වෙන හේතුවක් හදලා මේ තියෙන්නේ. ඒ වගේ හැම වෙලාවෙම වේදනාව කියන එක අපිට හසු කරගන්න පුළුවන්කම තියෙන්නට ඕනේ රූපයට ඇදෙන්නේ නැති විදිහට. ඒ කියන්නේ එතකොට බඩේ කැක්කුම්, කන් කැක්කුම්, ඔළුවේ කැක්කුම් නැහැ. ඒ කියන්නේ දැන් වේදනාව කියන එක දැන් ඇහැට පෙනෙන රූපේ නම් කරනවා අත කියලා. වේදනාව ඇති වෙන එක ඒ පෙනෙන එකට ගැට ගැලුවාම තමයි අතේ වේදනාව වෙලා තියෙන්නේ. එතකොට කෙලෙස්. වේදනාවේ නියම ස්වභාවය දැක්කොත් අපිට වේදනාවට ආත්මය. මේ කාය සම්පස්යෙන් වේදනාවක් උපදින්න පුළුවන්. ඒ ස්පර්ශ නැති වුණොත් නැති වෙනවා. නමුත් අපි රූපය මම කියන හැඟීම ඇතිතාක් රූපයට නැඹුරු වෙච්ච මනස ඇතිතාක් වේදනාව උපදිනකොට මනස තියෙන යත්තේ රූපයට නැඹුරු වෙලා නැත. නිතティම වේදනාව මේ කාය අනුගන්නේ. එකද නාම ධර්ම කියලා කියන්නේ ඒකේ ස්වභාවය තමයි මොකද නාම නාර්ථේ නාම රූපයට අනුව නැමේ පෞද්ගල හැම වෙලාවෙම ඒ නිසා නාමයි කියනවා රූපයට අනුව නැමේ පෞද්ගල ලක්ෂණය නිසා මේ නාම කියලා කියන්නේ එතකොට ඒකේ ස්වභාවය තමයි හැම වෙලාවෙම මේ රූපයට අනුව තමයි හිත තබන්නේ තීරණය කරන්නේ ඉතින් වේදනාවේ gati tika අපි ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕනේ ඉගෙනගෙන දැන් සතිපට්ඨානය වඩනවා නම් කෙනෙක් කකුල දැන් කැක්කුමක් එනකොට ඒ වේදනාව හොඳට වේදනාව විතරයි හිතට කකුල ඇදෙන්න නොදී කකුල හිතට මවා ගන්න නොදී නැවෙන්නේ නැති වෙන විදිහට වේදනාව ගතිය විතරක් හොඳට අරමුණු කළා මේ ස්පර්ශය නිසා මේ වේදනාව හට ගන්නව නේද මේ ස්පර්ශ නැති නෝට වේදනා නැති වෙනවා නේද කියලා යම් කිසි කෙනෙකුට බලන්න පුළුවන් නම් අන්න ඒ වේදනාවේ ප්‍රපංච නැහැ. යම් කිසි කෙනෙකුට කකුල වේදනා එතකොට එහාට ඒ කැක්කුමුණත් ඉවසන්න පුළුවන් මට්ටමට එනවා. ටිකක් කලනකොට ඒම ඒ කැක්කුම අතුරුදහන් වෙලා යනවා. පැයක් දෙකක් වුණත් ඉන්න පුළුවන්. පැයක් දෙකක් නෙවෙයි ඕරලාවක් ඉන්න පුළුවන් මට්ටමට එනවා. නමුත් අපිට වෙන්නේ වේදනාව කෙනෙකුගේ කකුලේ වුණොත් එයා විනාඩි 10ක්වත් ඉන්නේ මොකද කකුල දිග අරින්නමයි හිතෙන්නේ. ඕගලන්ට වේදනාව එනකොට හොඳට අල්ලගන්න පුළුවන් වෙලාව ඒ වෙලාවේදී කකුල දිග අරින්න කියලා කකුල සිහි කරලා හිත නැඹුරු වෙනකොටම ඒ වේදනාවෙන් ඒ කකුල පේන එක අයින් කරගත්තොත් ඒක මකන්න පුළුවන් නම් ඕගලන්ට කකුල දිග අරින්න හිත නැමෙන්නේ නැති වෙයි. ඒක නිසා බොහොම සියුම් එකයි මම කියන්නේ අපිට මේ රූපය කියන පැත්තෙන් යන්න වෙනවා. ඒ ටික ප්‍රකට වුණොත් තමයි චිත්තජ රූප ප්‍රකට වෙන්නේ අපිට. මේ සංඥා කියලා කියන්නේ රූප සංඥා. ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා කියලා සංඥා වහය ආකාරයකට තියෙනවා. එතකොට ඒකෙදි සංඥාව අපි දැනගත යුතුයි විවහාරයෙන් වෙන් කරලා. සඤ්ඤාව විහාරයෙන් වෙන් කළා කියලා කියන්නේ රූප සඤ්ඤාව කියන්නේ මොකද්ද? නිල් පාට, කහ පාට, රතු පාට කියලා වර්ණ පෙනෙන බව දිගයි, රවුම් 4ක්, 8ක්, 16ක්
කියලා හැඩතල පෙනෙන බව කියලා අපිට පෙනෙන ඒ හැඩතල සතහන් වලට කියනවා රූප සංඥාව කියලා. එතකොට රූපේ යම් බඳු රූප සංඥාව වෙනවා. රූප සංඥාව යම් බඳු රූපේ වෙනවා. මේ විදිහට අපිට තියෙන්නේ. මොකද රූපේම අහඹය අපිට රූප සංඥාවක් තියෙනවා. එතකොට එතනදී සංඥාව විවහාරයෙන් වෙන් කරලා දැනගන්න ඕනේ අපි. එක නිල් පාට කහ පාට රතු පාට කියනකොට සංඥාව තව කෙනෙකුට පෙන්වන්න ක්‍රමයක් නැහැ. විඤ්ඤාප්තියකින් පැනවීමකින් තොරව හැඟවීමකින් තොරව දැන් මම මොකක් කරදෙහැ බලාගෙන ඉන්නවා නම් මම මොකක් දෙහැද කියලා බලන්ද කය හෝ වචනේ හෝ උදව් කරගන්නතු ඕගලන්ට පෙන්වන්නද මගේ කාය සංකාරය හෝ වචී සංකාරය හෝ උදව් කරගෙන තමයි සංඥාව පෙන්වන්නේ. ඒකයි සංඥාව හැම වෙලාවෙම බෝහර වේපක්කම් පිටුවේ සංඥාව වදාන මහාන සංඥාව කියලා කියන්නේ සංඥාවේ විපාකය කියන මොකද විවහාර කරන බව. එතකොට නමුත් අපි විවහාර මාත්‍රයෙන් පඤ්ඤප්ති මාත්‍රයෙන් සංඥාව වෙන් කරගන්න දැනගන්නට ඕන. දැන් ඒ කියුවේ අපි කියමු දැන් කළු පාටයි කියලා කියන්නද දැන් මම කිව්වහම අපි මෙතන ප්‍රඥාක්තිය වෙන් කරගන්න දැන කළු පාට කියන්නේ ප්‍රඥාක්තිය. සංඥාව ආරම්භය කළ සංකාරය. සංඥාව කියන්නේ ප්‍රඥාක්තියකින් තොරව මේ වර්ණ සතහන විතර පෙනෙන බව. අන්න ඒ වගේ ඉර ලක්ෂණ ටික ඉස්සර දැනගන්න ඕනේ. දැන් මම අර උකට ස්ටුඩන්ට් කෙනෙක් නේද උපමාවක් දැන් දැනගන්න මාස හතේ තුන් හතේ යටේ කුංචි ළමයි අඬනකොට අර අම්මලා මොකද කරන්නේ? නිල් පාට එක එක පාට පාට අර ශබ්ද නගල කැරකෙන උඩින් ඉල්ලනවනේ. දැන් මේ පොඩි ළමයාට අඬන්නතු අරක දිහා බලාගෙන ඉන්න එක එක පාටට පේන හින්දා නමුත් එයා දන්නේ මේ නිල් කහ රතු කියලා නම් දන්නේ නමුත් වර්ණ ටික පේනවනේ. ආන් මේ මට්ටම තමයි සංඥාව. දැන්ද එහෙම අපිට ඕනම කෙනෙකුට බලන්න පුළුවන් මට්ටම සංඥාව අර කළු පාට එක කියලා ඕගලන්ට විස්තර තව කෙනෙකුට පෙන්වන්න ඕගොල්ලෝ මාධ්‍යයක් ගන්නවා නම් ඒකේ සංඥාවෙන් බැහැර සංකාරය. සංඥාව පෙන්වන්න වෙන ක්‍රමයක් නැහැ සංකාරයකින් තොරව. එතකොට ඒසා රූප සංඥාව කියන්නේ සබ්දයක් එහෙමයි. දැන් රත් සබ්දය, ආස්ව සබ්දය, මනුස්ස සබ්දය, ස්ත්‍රී සබ්දය, පුරුෂ සබ්දය කියලා අපි සබ්ද සංඥාවේ සබ්දයේ හැඩ සටහන් තියෙනවනේ. අහවල් ගායකයගේ කියලා අපි හඳුනනවා මේ සබ්ද. සබ්ද හඳුනන එක තමයි සබ්ද සංඥාව කියලා කියන්නේ. එතකොට මේ හඳුනන එක තව කෙනෙකුට පෙන්වන්න ගත්ත මාධ්‍ය තමයි හැදෙන්න සංඛාරය. මේ විතරක් නෑක මහත්යගේ සද්ද, අමරවේ මහත්යගේ සද්ද කියලා නැත්නම් හඳ කියලා අපි ඔය නම් කරන්නේ නැත්නම් දෙවේ කහඳ, බල්ලෙක් පුරන හඳ, බස් එක කහඳ කියලා අපි අර සද්දයට නම් කරනවා. එතකොට ඒ විවහාරයෙන් අයින් කළා අර සද්ද නානත්‍ය හඳුනන ගතියෙන් දැකෙන්නේ සද්ද සංඥාව කියන්නේ. ඒ වගේමයි ගන්ධ, රස, ස්පර්ශ මේ ඔක්කොම එනවා. ඊට පස්සේ සංඛාරය කියන එක දැන් වෙන රූප සංඥාව අරන්දී අපි කළු පාටයි කියනවා. අන්න රූප සංචේතන. එහෙනම් සබ්දේට බස්සේටද සබ්ද කියලා අපි හිතුවා සබ්ද සංචේතන. එතකොට නාසයට දැනෙන ගන්ධයකට ගන්ධ සංකේතන. දැන ගන්ධයකට මල් සුවඳ, හඳුන් කුරු සුවඳ කියන ගන්ධ සංකේතන. ඊට පස්සේ මේ චේතනා මත තමයි සංහාර රූපයෙන් කැම වෙලාවෙම අපිට තියෙන්නේ. මේ හිතන ආකාරය ගැන තමයි ඊට පස්සේ සංහාර තියෙන්නේ. දැන් මොකදී මම මතක් කළේ දැන් අපි මෙහෙම රූපයක් පේනවා කියන්නකො ඒ රූපයෙන් දිනන දැන් රූපේ හැඩය අපි හඳුනනවා.
හඳුනන හැඩයට හැම වෙලාවෙම අපි හිතනවා. හිතනකොට චේතනාවේ නානත්වයක් තියෙනවා. දැන් මම හිතනවා උපාසකම්ම කියලා. තව කෙනෙක් හිතන්න පුළුවන් මගේ අම්මා කියලා. තව කෙනෙක් මගේ නංගි කියලා. තව කෙනෙක් මගේ දුව කියලා. දැන් එකම රූපේ ආරම්භය අපි කෙනා කෙනා එක එක විදිහට දැන් හිතුවේ දැන් මේ රූපෙට බැඳීම තියෙන්නේ ඇහැයි මට්ටමවත් රූපෙ මට්ටමවත් වේදනාවේ මට්ටමවත් සංඥාවේ මට්ටමවත් නෙමෙයි මේ විවහාර මට්ටමවක. ඒකේ දැන් මේ මගේ දුව කියලා බැලුවාම ඒ රූපෙට ඇති වෙන්නේ දරුවෙකුට තියෙන සෙනෙහස වගේ කෙනෙක්. නමුත් ඒ රූප දුව කියලා බලන කෙනාගේ సంతානිය ඇති වෙනවා සෙනෙහස කියන එක මිසක මේ රූපෙ මොකුත් ගිහිල්ලා නෙමෙයි. මේ මගේ අම්මානේ කියලා කෙනෙක් බලනකොට මේ මගේ අම්මානේ කියලා බලපු කෙනාගේ సంతානිය ඇති වෙනවා සෙනෙහස කියන එක. එයා හිතන්නේ මේ අම්මව දැක්කම තමයි මේ ආදරය ඇති වෙන්නේ කියලා. නමුත් එයා බලන විදිහට එයාගේ సంతානිය ඇති වෙලා තියෙනවා. හොඳට සිහි කරගන්න ඕනේ. එතකොට මේ මගේ බිරින්දනේ කියලා යම් කිසි කෙනෙක් බලනකොට ඒ බලපු විදිහට එයාගේ సంతානය කෙලෙස ඇති වෙලා තියෙනවා. එතකොට මේ රූපයේ එක්කිනෙකුගේ මට්ටමටවත් මේ රූපයේ මේ මවට මෙහෙස ඇති කළත් නැහැ. දරු සෙනෙහස ඇති කළත් නැහැ. බිරින්ද කෙනෙකුට තියෙන ආදරය ඇති කළත් නැහැ. රූපයේ ආහාරෙන් හැදුණු වර්ණ සතහන් මාත්‍රය උපාදාය රූප වර්ණ සතහන් මාත්‍රයක් විතරයි ඒ රූපයේ හඳුනලා ඒකට විවහාර කරනකොට විවහාර කරන කෙනාගේ මනසේ ඒ විවහාරයත් එක්කම උපදින ගති තියෙනවා. නමුත් අපිට පෙන්නේ නැහැ මේ ඉදිරියෙන් තියෙන රූපය ආරම්භය අපි හිතපු ආකාරයට අපි තුල කෙලෙස් ඇති වෙලා කියලා. අපිට පෙන්වන්නේ ඉදිරියෙන් ඉන්න මේ දරුවටයි මම කැමති. මේ මගේ අම්මටයි මම කැමති කියලා කෙලෙසකට පෙන්වන්නේ බාහිර වස්තුවටයි මේ නිසයි මේ කැමැත්ත ආවේ කියලා. ඒකයි අර පරයයන් දෙන්නේ රූප සංඥා රූප විතස්ස රූප සංඥා. අන්තිමට දරුවා කියලා හෝ දුව කියලා හෝ බිරිඳ කියලා හෝ අම්මා කියලා හෝ මෙයා හිතලා එයා තුළ යම් තණ්හාව ගොඩ නැගුණාට යථාර්ථයේ තියෙන රූප තණ්හාව. මෙතන තියෙන රූප තණ්හාව. ඒ කියන්නේ අන්තිමට ඒ කියන්නේ රූපය කෙලින්ම රූපයක් විදිහට පෙනී සතර මහා ධාතුන්ගේ වර්ණ සටහනක් හැටියට පෙනීමින්ද ලබ්ධ තණ්හාව තියෙන්නේ නැහැ. මම කියන එක තේරෙනවා. දැන් අපිට මෙහෙම ඇහැට වර්ණ සතහනක් රූපයක් තේන්නේ ඒ පේන රූපයේ අපි හිතෙන් හඳුනලා හිතින් අපිම විවහාර කරනවා මේ අම්මනේ කියලා. දැන් අම්මා කියලා මම හිතුවාම හිතන කම නිසා මාතුල දෙමහසක් ආදරයක් ඇති වෙනවා නම් දැන් යම් කෙලෙසයක් ඇති වුණා නම් යථාර්ථයේ තියෙන්නේ මොකද්ද මේ රූප සංහා කියන දැනක. මම මොන විදිහට හිතුවත් මෙතන තියෙන ඇත්ත මේක. එතකොට අපි රූප විතක්කෝ රූප විචාරෝ කියන්නේ තණ්හා ඇති වුණාට පස්සේ නැවත නැවත හිතින් ඒක විතක් කරනවා. හිතින් මේ අරමුණ හොයනවා. අපි කින්දෙන් දරුවා කියලා එහෙම රවටනාට පස්සේ හැම වෙලෙම සිහි කරන පුතාම ආව නැන්නේ කියලා හොයනවා. ඒ වගේ අන්තිමට ඔය එක අරමුණ කොහොම නම් ඔය වගේ දකින දකින හැම අරමුණකම මේ කෙලෙස් ටික ඈදිලා මේ විදිහට වෙනකොට ලෝකයක් හැදීම පුදුම නෑ අපි තුල. අන්තිමට ගත්තාම සම්පූර්ණ සංයෝජන ගොඩක් තියෙන අපි ජීවත් වෙන පුද්ගල ජීවත් වෙන කියන දැනක විතර්ක රාශියක් එක්ක ඇති වෙච්ච සංයෝජන ගොඩක් තියෙන. ඒකයි දැන් ලෝක පුද්ගලයෙක් කියන තැන තියෙන දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය දෙක විතරයි. ස්කන්ධ ටික මේ රූපස්කන්ධය ගත්තාම දුක්ඛ සත්‍ය ඒ අරබය විවහාර කරලා අම්මා දුව බිරින්ද කියලා මොන මොන හරි විදිහට විවහාර කරලා කෙනා කෙනාගේ సంతාන තුල කෙලෙස් පවත්කගෙන තියෙනවා.
එතකොට ඒ විදිහටමයි මේකත් රූපේ මේ රූපේ බලලා මේකට මම කියන විවහාර කළා ආත්ම සෙනෙහය අහක කියන එක ඇති කරගන්න. එතකොට මේ ආභ්‍යන්තර බාහිර හැම පැත්තෙම අන්තිමට තියෙන ස්කන්ධ ටිකයි කෙලස් ගොඩක විතරයි. ඒ ටිකේ විද්‍යමාන වෙලා තියෙනවා තමන් සහ අනුන් අනිත් අය ගොඩාක් අය ඉන්නා වගේ විදිහක් අපිට ප්‍රකට වෙලා තියෙනවා. ඉතින් මෙතන මේ ස්කන්ධ ටික සිදිසිඳ දැක්කහම මෙන්න මේ දෝෂය හසු වෙන්න තෝරන්නේ. ඒ කියන්නේ මේ ඕම පරිණිය වුණාම බාහිර තියෙන දුක්ඛ සත්‍ය ස්කන්ධ ටික ඒ ස්කන්ධ ටික නිසා තණ්හා මාන දිට්ඨි කෙලෙස් අපි ඇති කරගන්න හැටි කියන උත්තරේ අන්තිමට මේ ඥාත පරිඥා කියන ටිකෙන් අපිට ලැබෙන්නේ. ස්කන්ධ ටික හරියට බලාගෙන ගියාම රූපයේ ස්වභාවය ඒ නිසා විදින ස්වභාවය මනසෙන් හඳුනන ස්වභාවය මනසෙන් හිතන ස්වභාවය මනසෙන් ඒ නිසා තණ්හා නැති වෙන ස්වභාවය මනසේ කියලා මේ වගේ රූපය මුල් කරගෙන තමන් තුළ නාම ධර්ම උදව් කරගෙන කියලා සිතුවිච්ච හැටි ප්‍රකට වෙනවා. තව පැත්තෙන් ගත්තහම දුක්ඛ සත්‍යයයි සමුදය සත්‍යයයි දෙක යට ප්‍රකට වෙනවා. එතකොට එයා දන්නවා මේ දුක්ඛ ස්කන්ධයන්ගේ යතහ ස්වභාවය බලනකොට වෙන්නේ මොකද්ද? ලෝභ දේශ මොහ නැති නේ. කියන්නේ දැන් අපි මේ රූපය දිහා බලනවා නම් කාටද කල්පනා එකම රූපය දිහා අම්මා කියලා බලලා කෙනෙක් මෞෂණියස ඇති කරගත්තා. ඒ රූපය දිහා දරුවා කියලා බලලා දරුසෙනියස ඇති කරගත්තා. විරින්ද කියලා බලලා විරින්ද කෙනෙකුට තියෙන සෙනෙහස ඇති කරගත්තා. නැන්ද කියලා බලලා නැන්ද කෙනෙකුට සෙනෙහස ඇති කරගත්තා. නංගියක් කියලා බලලා සහෝදරයෙකුට තියෙන සෙනෙහස ඇති කරගත්තා. දැන් මේ ඔක්කොම සෙනෙහස කියන ටික ඔක්කොම කෙනාගේ సంతාන තියෙන මේ රූපෙට චුට්ටකටයි කියන්නේ. ඒ මත්තම මතයි කෙලස්තික මත්තම මත මේ රූපෙ කියලා ගනුදෙනු කරන්නේ හැඳෙන්න. ඒ කියන්නේ දරුවෙකුයි අම්මයි අතර තියෙන සම්බන්ධය නෙමෙයි සහෝදරියක් සහෝදරියක් එක්ක තියෙන සම්බන්ධය. ඒ සම්බන්ධයෙන් මේ ස්වාමීයන් දෙන්නේ දෙයක් සම්බන්ධ. මේ විදිහට දැන් මේ තමන් හදාගත්ත ප්‍රතිරූප ටිකෙන් තමයි මේ රූපයක ගනුදෙනු කෙරෙන්නේ. එතකොට ඒ ටිකමයි මේ ස්කන්ධ ටික නිරුද්ධ වුණත් ඒ සිනහස තමන්ගේ මනසනේ මේ රූපේ අඳලාවට සම්පූර්ණ නැති වෙන්න පුළුවන්. ඒ මෞ සිනහස නැති වෙන්නේ එයාගේ මනස. ඒ දරු සිනහස නැති වෙන්නේ. ඒ සහෝදර සිනහස නැති වෙන්නේ. ඒක මරණාසන්න මොහොතේ සිහි කළ ප්‍රතිසන්දිතුනොත් යන්න පුළුවන්. අය මෙහෙ ඕන්නේ නැහැ එහෙම රූප. ඒක සම්පූර්ණ මව කියන එක හදාගත්තේ තෙනහස ඇත කියලාගත්තේ තමන්ගේ මනස නිසා. ඕක තමයි මම රහන් වෙලෙම කියන්නේ භවපච්චය ජාතිකවල භවය කියන එක දකින්න තමන්ගේ මනසෙන් කියලා. මොකද මේ ඔක්කොම දේවල් තියෙනවා ඉන්නවා කියන මට්ටම තියෙන අපේ මනසේ. දැන් අපි මැරිච්ච දැන් අපි හිතාගන්නේ භවය කියලා කියන්නේ මේ ਬਾහිර තියෙන දේවල් නේ. ਬਾහිර දේවල් තියනවා කියන ගතිය තියෙන අපේ මනස තුල. අන්න ඒ ස්වභාවයකයි භවය කියන්නේ. මරණාසන්න මොහොතේ දැන් අපිට අපේ නැතිවෙච්ච තාත්තා කෙනෙක් හරි අයියා කෙනෙක් හරි තව දරුවෙක් හරි අපේ මරණාසන්න මොහොතේ කලින් මැරිච්ච කෙනෙක් අපිට සිහි වුණොත් එයා මේ කොහෙවත් නැහැ. අපිට අර වගේම ආදරේ හැඟීම ඉන්නේ නැති විදිහට ආහොත් අපි ඒ තණ්හාවකන් ආය උපදිනවා. එතකොට භවපත්‍ය ජාතිනම් අපිට ඉදීමට හේතු වෙලා තියෙන භවයේ තිබුණ තින කොහෙද? මනස. ඒකයි විතර දැනන සේසනා කරන චේතනා භව. චේතනාවයි භවය කියලා කියන්නේ. මෝහ අවිජ්ජා ආයෝන සංඛාරා නිකාන්ත තණ්හා උපගමන උපාදාන චේතනා භව. චේතනාවයි භවය කියලා කියන්නේ. මං කියන්නේ දැන් අපි මෙහෙම ඉන්නකොට දැකපු වහපු දේවල් උපයෝගී කරගෙන ස්පර්ශ ආයතන හයේ මාධ්‍යකම උදව් කරගෙන මුළු ලෝකයක්ම ඇති බව අපිට දැනෙනවා. මේ දැනෙන ටික තියෙන අපේ මනසේ ඉතාම සියුම් මේකට කියන කුද්දක විතර්ක සුකුම විතර්ක චිත්තාන පරිවර්තන හිත අනුව පෙරලෙන ධර්ම. එතකොට ඒ නිසා මේ ලෝකයේ අඳුනතුව තියෙන ඔය තියෙනවා කියන එකකින් එකක් සිහි කළා තමයි අපි ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. එතකොට දැන්
ඒ මොකද අපි ජීවත් වෙනකොට ආයතන ටික පරිහරණය කළේ මේ භවය ඇති වෙන විදිහට. ඒ කියන්නේ අම්මා දුව පුතා කියලා විවහාර කරලා අපිම තණ්හාව හදලා අපහැරලා තියෙන. ඒ කියන්නේ මනස පෝෂණය කරලා කරලා තණ්හා මාන දිට්ඨි මේ හැම අරමුණක්ම අතහරින්නේ භවය කියන තැන හදලා යතරන්නේ අපි හඳුන්නේ. ඕනම අරමුණක් ආපහු සිහි කළ ප්‍රතිසන්දියෙන් යන්න පුළුවන් හේතු ටික හදලා යතරන්නේ. සම්බලයම භවය දක්වාම යනවා. හදලා තහරි. එතකොට ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දැන් සමාධිත්‍ය. ඇත්ත ඇති හැටි දකින්න කිව්වා. අපි ඒක සාමාන්‍ය සලු මට්ටමට ගන්න දැන් අපි බලනවා මේ රූපේ යථා ස්වභාවය කෙනෙකුට නිග්‍රහ කරනවත් නෙමෙයි බුදුදහම කියන්නේ අසුභවාදී දර්ශනයක් නෙමෙයි අදා වැළපෙන දුක ගැනම කියන ශාසනයක් නෙමෙයි බුදුදහම කියන්නේ ඇත්ත ඇති හිතේ පෙන්වන ශාසනයක් එහෙම නැතුව මේක මේ විලාපයක් විලාප නගන දුක් කියන මහා අඳුනාවක් හැටියට දකින්න එපා සමහරු තර්ක කරන බුදුදහම කියන්නේ නිකන් අඳුනාවක් නෑ අඳුනේ දුකම දුකම කියනවනේ කියලා නෑ ඇත්ත ඇති හැටි සැපත් කියන බුදුරජාණන් වහන්සේ ඒ සැපේ අනිත්‍යයත් කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහන්නේ මේ ලෝකේ සැප කියලා යමක් නැත්තම් මේ ලෝකේ ඇලෙන්නේ නෑ සැප කියලා දෙයක් කියන හින්දා ඇලෙන්නේ හැබැයි ඒ සැපේ අනිත්‍යයි එතකොට මේ ලෝකේ දුක කියලා යමක් නැත්තම් මේ ලෝකේ කලකිරෙන්නේ නෑ දුක කියලා දෙයක් කියන හින්දා කලකිරෙන්නේ බුදුදහම ඇවිල් හැම වෙලෙම යථාර්ථවාදී එතකොට මේ කයේ යථා ස්වභාවයෙන් අපි බැලුවොත් යථා ස්වභාවයෙන් බැලුවොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අපි පුද්ගලයා කියන තැනක කාය කියන්නේ කොට්ටාස කියන එක. කොට්ටාස 32ක් තියෙනවා. දෙතිස් කොට්ටාසය කේස් ලොම් නිය දත් හම් මස් නහර ඇට ඇතුමිතින් මේ වගේ එකිනෙක ඇති හැටිය අපි නුවණින් බලනවා කියනකො මේ කය දිහා බලලා කනගුණ ඒකට හේතු ටිකත් ඇත්ත ඇති හැටියෙන් බලනවා කනගුණ ආහාර නිසා හැදෙන්නේ කියලා දැන් පේන අරමුණ අරඹය තමයි අපි හිතන්නේ දැන් බලන්න එහෙම හිතනකොට කෙනෙක් දරුවා කියලා බලලා දරු කෙනෙක් ඇති කර ගන්නවා නම් මෙහෙම බලන කෙනාට දරු කෙනෙක් නැහැ අම්මා කියලා මේ රූපෙ දිහා බලලා මව් සෙනෙහස ඇති කර ගන්නවා නම් ඒ සෙනෙහස මේ අරමුණේ නෑ. බිරිඳ කියලා බලලා සෙනෙහස ඇති කර ගන්නවා නම් ඒ සෙනෙහස මේ අරමුණේ නෑ. සහෝදරය කියලා බලලා සෙනෙහස ඇති කර ගන්නවා නම් ඒ සෙනෙහස නෑ. ඇත්ත ඇති හැටි බැලුවාම මෙයාට අම්මත් නෙමෙයි දුවත් නෙමෙයි සහෝදරයත් නෙමෙයි නැන්දත් නෙමෙයි ආච්චිත් නෙමෙයි මේකක්වත් නෑ. එතකොට අර ලෝකයාගේ මට්ටමේ අරමුණක් දැකලා මනස තුල උපදින කෙලෙස් ටික නෑ මේ විදිහට බලන කෙනාට. අන්න ඒ නිසා බුදුරජාණන් සංගාරම පෙන්නන්නේ කායේ කායනුපස්සී විහෙරති ආකාස සම්පජාන සතිමා විනය ලෝකී අභිජ්ජා දෝමනස. මහයිනි කායේ කායනුව බලන්ද කොහොමද කෙලෙස් තවන වරැතුව මරා දැනු ඇතුව ලෝභ දේශ දෙක හික්මන විදිහට ඒ කියන්නේ අපි මෙච්චර කල මේ ඇහෙත අපේ රූපයක් අමුණු මේ රූපෙ දිහා අපි බලන ලෝභ දේශ ඇති වෙන විදිහට ලෝභ දේශ කියනකොට රාගේම කියලා අමුතු රළු මට්ටමක් ඕනේ නැහැ මම අම්මා කියලා බැලුවා නම් ඇති ඒකෝර මං ගාව සෙනෙහස ඇති වෙනවා නම් පුද්ගලයෙක් කියලා බැලුවා නම් ඇති එතකොට කෙනෙක් කියන මට්ටමක මට ආත්මනුකම්පාව වශයෙන් හැඟීමක් හෝ ඇති වෙනවා නම් මෙතෙන්දී ඒ තමයි ඒ මට්ටමේ ප්‍රපංච ටික. නමුත් මට පුළුවන් නම් මෙම මේව කායන් යථා චිතං යථා පනිහිතං යම්සේ පවතිද යම්සේ පිහිටවද එසේ ඇත්ත ඇති ඇති මෙනෙහි කරන්න පුළුවන්. එහෙම මෙනෙහි කරනකොට අපි ගාවර ලෝකියා යම් විදිහකට බලලා කෙලෙස් උපදින නම් ඒ ක්‍රමය නෑ. එතකොට වෙන්නේ මොකද්ද? මේ විදිහට බැලුවොත් මේ හිත නීවරණ චිත්තය ගෙවෙනවා කාම්බුම යනුවගේ චිත්ත ගෙවෙනවා එදාට මේ අරමුණේ අපි තදින් ඇරිලා නැහැ අල්ලගෙන නැහැ කිසිම අපහසුයකින් තොරව
රූපය අනිත්‍යයි කියන එක පේනවා. ඒ කියන්නේ දැක් පෙනෙන දේ පෙනීම මාත්‍රයේ විතරයි තියෙන්නේ, ඉන්පස්සේ ඒක නිරුද්ධ වෙනවා කියලා දකිනවා. පෙනෙන දේ පෙනීමෙන් පස්සේ ඉවරයි කියලා දැක්කොත් ඒක බහුව වෙන්නේ නැහැ. හිතේ හිතේ හිතන සත්‍යකපත් වෙන්නේ නැහැ. ඒක ඇති බව රැඳෙන්නේ නැහැ. දැන් මම අර කියන්නේ ඔයගොල්ලෝ වතුරකට එදෙන්න, අපි ඕන තරම් වතුරට එදෙන්න කියලා අපේ ඡායාව පේනවා. අපි පැත්තකට ආවහම දැරිවීමකින් හරි ඉබේ ඉබේ අපිට හිතන ගතියක් තියෙනවලු දැන් අපේ ඡායාව ගැන. නිදේ තියෙන එහෙම හිතෙන්නේ නැහැ. කන්නාඩියේ මූණ බලලා ඇද්ද අපි කොච්චර. නමුත් ඒවා අපිට නැවත නැවත හිතේ හිතේ හිතෙනවා. ඒවා හිතලා අපි එක එක දේවල් මනෝ කර්ම ගොඩනගනවා. නෑ ඇයි ඒ? එහෙම දේවල් නෑ කියලා පෙනෙනවා නම් ඉබේමයි හිතන ගතිය නතර වෙන්නේ. හිත නව නෙමේ, නොහිත ඉන්නව නෙමේ, හිතෙන්නේ. හිතුවිලි උපදින්න තියෙන හේතුව. නමුත් දැන් ඇහෙන් අපි මොන හරි දෙයක් බලලා අහකට යනකොට දැක්කු දෙය තියෙනවා කියලා හිතනකොට තියෙන එක ගැන හිතනවා කියන එක වෙන්නේ නිරායාස. මොකද පුද්ගලයේ නෙමේ ධර්මතාව ටිකක් තියෙන්නේ. ඒ නිසායි මේ ස්කන්ධය පරිණෙවිය කියලා වෙන්න කියලා බුදු ජානක පෙන්නන්නේ. ස්කන්ධ ටික පිළිසිඳ දැක්කහම ස්කන්ධයන්ගේ අනාත්ම යථා ස්වභාවයත්, ඒවැ අනිත්‍ය විපරිණාම ස්වභාවයත් හොඳට අපිට තේරෙනවා පෙනෙනවා. එතකොට ඒ අරඹය අපි මනස තුළ ඇති වෙන ලෝභ ද්වේෂ මෝහ කියන කෙලෙස් හිටින්නේ ඔන්නෝ කෘත්‍ය සඳහායි මේ ස්කන්ධ පරිණය කියන වෙන්නේ කියලා කියන්නේ එතෙන් දකින්න කියලා. ඒ නිසා එයින් කාම ලෝකේ සත්‍යයන්ට විශේෂයෙන් ප්‍රකට වෙනවා මේ රූපය. ඒ කියන්නේ දැන් සතර සතිපට්ඨානේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා කාය වේදනා චිත්ත ධම්ම කියලා ධර්මතා හතරක්. ඒ ධර්මතා හතරේදී හතරක් කොට තියෙන්නේ චරිත හතරකට. ප්‍රධාන චරිත දෙකකට. මේ ඔක්කොම චරිත එකට එකතු කරලා මේ තුඹුවම සත්‍ය ගොඩවල් දෙකකට බෙදෙනවා තෘෂ්ණා චරිත, දිට්ඨි චරිත කියලා. ඊට පස්සේ තෘෂ්ණා චරිත කියපු සත්‍යය ආපහු දෙකකට බෙදෙනවා දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤා දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤා කියන්නේ ප්‍රතිපදාව ගොඩාක් දුක් සහිතයි, එයාගේ නුවණද ගොඩාක් අඩුයි කියලා එක කොටසකට බෙදෙනවා. ප්‍රතිපදාව ගොඩාක් දුක් සහිතයි, නුවණ හැබැයි තීක්ෂණයි, ඉක්මනට වහා ධර්මය අවබෝධ වෙනවා කියලා කොටසයි. දිට්ඨි චරිතය දෙකට බෙදෙනවා සුඛාපටිපදා දන්දා විඤ්ඤා සුඛාපටිපදා කිප්පා විඤ්ඤා කියලා. ඒ දිට්ඨි චරිතයේදී එයාගේ ප්‍රතිපදාව බොහොම සැපයි. හැබැයි කෙනෙක් ඉන්නවා ප්‍රතිපදාව සැප වුණාම නුවණ හරියින් හෙමින් වැඩේ. තව කෙනෙක් ඉන්නවා ප්‍රතිපදාව සැපයි, නුවණ බොහොම සීක්තයි. ඒකින්ගේ ප්‍රතිපදාව දුකයි කියලා කියන්නේ හිත සමාධි කරන්න හරි අමාරු, බොහොම දුකසේ තමයි හිත සමාධි කරන්නේ. මෙන්න මෙයාට තමයි දුක්ඛ ප්‍රතිපදා කියන්නේ. හිත සමාධි කරන්නේ බොහොම හිමි. මොනවා හරි කරුණක් කියවහම යටින් රිංගලා අර දියකව මාළු අල්ලන්න වගේ යටින් ගිහිල්ලා අල්ලගන්න හැකියාව නැහැ. ඉතින් නැවත නැවත බෙදලා බෙදලා කියන්න ඕනේ. එයා තර්ක කළා, විතර්ක කළා, හිතලා 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 තමයි පොඩි අර්ථයක් දැනගන්න. තව කෙනෙක් ඉන්නවා ප්‍රතිපදාව දුක් සහිත හිත සමාධි වෙන්නේ නැහැ, හරි අමාරුයි. හරි අමාරු හිත සමාධි කරන්න. හැබැයි එයාට දහම තේරෙනවා. හිත වැඩෙන වැඩෙන ටිකේ මොනවා හරි අර්ථයක් බලාගන්න හිතනකොට ක්ෂණික වේග තේරෙන ගතියක් තියෙනවා. මේ එයාට කියන දුක්ඛපටි පද කිප්පාදු. තව කෙනෙක් ඉන්නවා හිත සමාධි කරන්න අපහසු නැහැ. එයාට හරි පහසුවෙන් ඉක්මනට හිත එකඟ වෙනවා. හැබැයි දහම තේරෙනවා හරි අඩුයි. ඒකයි දන්දාරණය. තව කෙනෙක් කියනවා හිතත් හොඳට සමාධි, මොන හරි කරුණක් කියවහම ශනික වේක තේරෙනවා.
අන්න ඒ වගේ චරිත ප්‍රභේද තියෙනවා. ඔන්නෝයි චරිත නානත්වයේ මත මේ ප්‍රතිපදා නානත්වයක් තියෙනවා. චරිත නානත්වයේ කිව්වේ තෘෂ්ණා චරිත, දිට්ඨි චරිත කියලා දෙකට බෙදුවා. ඒ දෙන්නගේ ප්‍රතිපදා හතරක් තියෙනවා. දුක් ප්‍රතිපත්ති ඇති නුවණ ආඩු, දුක් ප්‍රතිපත්ති ඇති නුවණ වැඩි. සැප ප්‍රතිපත්ති ඇති නුවණ ආඩු, සැප ප්‍රතිපත්ති ඇති නුවණ වැඩි. ඔන්නෝයි චරිත දෙක මත ප්‍රතිපද හතර අනුව තමයි සතර සතිපට්ඨානෙ තියෙන්නේ. ඒකෙන් කායානුපස්සනාව, වේදනුපස්සනාව කියන දෙක තියෙන්නේ. දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤා, දුක්ඛ ප්‍රතිපදා චිත්තා විඤ්ඤා කියන චරිත දෙකට. තණ්හා චරිතයට චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන දෙක තියෙන්නේ. දිට්ඨි චරිතයට තණ්හාව නැහැ ප්‍රකට. දිට්ඨි චරිතයට එයාට ප්‍රතිපදාව සුවයි, සැපයි, නුවණ අඩුයි, නුවණ වැඩි කියන චරිත දෙකට. ඒ පෙන්වුවේ එතනදී එහෙනම් රූපයේ කායානුපස්සනාව බලන කෙනා කෘෂ්ණා චරිතයටයි වැටෙන්නේ. නුවණ අඩුයි, ප්‍රතිපදාව දුකයි. ඒ හින්දා අපි කායානුපස්සනාව වඩන්නේ නැතුව ධම්මානුපස්සනාවෙන් පටන් ගමු කියලා එහෙම බෑ. මොකද ඒකට හේතුව මේ පෙන්වුවේ සතිපට්ඨානේ කාම භූමියට විතරක් නෙමෙයි. දෙවියන්ටත් අයිති වෙන එක බ්‍රහ්මයන්ටත් අයිති. දැන් දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ වගේ අයට අමුතුවෙන් රූපයන් කර කර ඉන්නෝ නැහැ. එයාගේ ප්‍රතිපදාව බොහොම සුවයි. ඒ වගේ අයට කෙලින්ම මේ නාම ධර්මයන්ගෙම ප්‍රතිපදාව හසු වෙනවා. ඒ බ්‍රහ්ම ලෝකවල, දිව්‍ය ලෝකවල අයත් භවනා කරනවානේ. ඒ අයට සතර සතිපට්ඨානෙම තමයි. නැතු මේ සතර සතිපට්ඨාන මනුෂ්‍ය මට්ටමට විතරක් දේශනා කළා නෙමෙයි. තුන් භූමිය අනුවගේ සියලුම සත්වයන්ටයි අයිති. නමුත් කාම භූමිය වැසි සත්වයෝ බොහෝ වශයෙන් රූපේ පදනම් කරගෙන ඉන්නවා. ඒකයි දැන් නාම ධර්ම ටිකටයි රූප ධර්මයටයි කෙලෙස් දෙකට බෙදනවා. දැන් රූපය තණ්හාවට පදක්කන්නයි. තන්න රූපය කියන එක තණ්හාව ඇති වෙන්න ආසන්න කාරණාව. නාම ධර්ම ටික අවිද්‍යාවට පදක්කන්නයි. ආහා, නාම ධර්ම ටික අවිද්‍යාව ඇති වෙන්න මුල් කාරණාව. එතකොට තෘෂ්ණාව කියන එක තෘෂ්ණා චර්යාවේ කියේ රූපය මුල් වෙලා තියෙන කාම භූමිය කියන එක හැම වෙලාවෙම තෘෂ්ණාවෙන් හටගත් එක. තෘෂ්ණාව මුල් වෙලා මේ රූපය හදන්නේ. නාම ධර්ම ටික අවිද්‍යාව මුල් වෙලායි හදන්නේ. එතකොට දැන් කාම භූමියේ ඉන්න අපිට විශේෂයෙන්ම ඉස්සෙල්ලාම ප්‍රකට වෙන්නේ මේ කායානුපස්සනා, වේදනානුපස්සනා දෙක. අර විදිහට ප්‍රභේද චරිත හතර දෙක පෙන්නලා ප්‍රතිපදා හතර පෙන්නද්දී අපි එහෙනම් නාම ධර්ම පැත්තෙන් ධම්මානුපස්සනා, චිත්තානුපස්සනාවෙන් පටන් ගන්නවා කියලා බෑ කියන එක මම මතක් කළේ. මොකද ඒක බොහෝ සෙයින් කාම භූමිය ඉක්මවා හිටපු දෙවියන්ට, බ්‍රහ්මයන්ට වගේ අයට නම් උපගෝචරයි. ඒ අයටත් එකයි මේ පෙන්නේ. ඒ නිසා කාම භූමිය ඇති සත්‍යයන්ට බොහෝ සෙයින්ම තියෙන්නේ මොකද්ද? කායානුපස්සනාවේ ඉඳලා. මොකද ඒකයි මේ කාම භූමියේ සත්‍යයන්ට දුක්ඛ ප්‍රතිපදකින් හිත සමාධි කරන හරි අමාරු. හැමෝටම හිත සමාධි කරන්න හරි අමාරු. කෙනෙකුට හිත සමාධි කරන්න අමාරු විතරක් නෙමෙයි, නුවණත් අඩුයි. අර ගහෙන් වැටුන එකට ගුණායනනා වගේ හිත සමාධි වෙන්නේ නැහැ, නුවණත් අඩුයි. ඒ කියන්නේ දක්ෂමදි කර්ම කාරණා ගලපල ක්ෂණිකව ගන්න. එතකොට සමහර කෙනෙකුට හිත වඩන එක සමාධි කරන එක දුෂ්කර වුණාට තීක්ෂණ, ඒ කියන්නේ හඟව අර්ථයක්වත් මේ සිවි මේක නේද කියලා වක්රාකාරව කියලා අල්ලගන්න පුළුවන් දක්ෂකමක් තියෙනවා. එතකොට ඒ නිසා මෙතනදී
සතර සතිපට්ඨානයේ කායනුපස්සනාව හැම වෙලාවෙම කාම භූමියේ සත්‍යයන්ට බොහෝසෙන් ප්‍රවේශයකට යනවා. ඊට පස්සේ වේදනානුපස්සනාව. මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කායේ කායනුපස්සී විරති ආකාති සම්පජාන සත්‍යමා විනය ලෝකයේ අභිජාත මනසන් කියලා කෙලස්තවන වැරැත්තුව මන නුවණින් යුක්තෝ සිහියකින් කාය ගැන බලන්ද ලෝභ දේශ දෙක ඉක්මන විදිහට කියලා කිව්වේ රූපය දිහා බලන් එපා අම්මා කියලා තාත්තා කියලා දුව කියලා පුතා කියලා සහෝදරය කියලා බලන් එපා කියනවා. එහෙනම් අම්මා තාත්තා දුව පුතා කියලා උදව් කරන්න එපා කියලා කිව්වා නෙමෙයි, නුවණ ගැන කියන්නේ. අනිත් කෙනෙකුටත් වඩා වැඩිතර ලෝකිතර දක්ෂයි කෘතෝපාකාර ගුණයට නෑ. අපි කියමු නුවණ ගෙනියනවා මම අම්මා කියලා විවහාර කරන දැද තියෙන මෙහෙම ඇත්තක් නේද කියන නුවණක් තියෙනවා. නමුත් ලෝකයට පේන්නේ වංකකම කිවත් නෙවෙයි, කරන්න තියෙන උපරිම සේවයක් කරනවා යා. මේ මගේ දරුවා කියලා බලන තැනක එයා නුවණින් ඒ රූපෙ දිහා බලන්ද, ඒ කියන්නේ දරුවා කියලා දඟනකොට වෙනදට ඇති වෙන යම් සෙනෙහසක් තියෙනවා නම් සතිපට්ඨානේ වඩන කෙනා ඒ සෙනෙහස ඇති නොවන විදිහට හිත තියන්නේ නුවණින් බලන. නමුත් කෙරෙන්න තියෙන යුතුකම් ටික වෙනදට වඩා හොඳට ගන්නවා. මොකද කෙලෙස් වලින් ගතිත නොවුණු කෙනාටයි ලෝකෙට වැඩිපුර සේවයක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් එයා ලෝකෙ තුල මනුස්සකමවත් නොදන්න උච්ඡේදවාදී කැටියට වැටුණා නෙමෙයි, අම්මෙක් නැහැ තාත්තෙක් නැහැ දුවෙක් පුතෙක් කවුදෙක් නැහැ කියන දෙයක්වත් උනා නෙමෙයි. ලෝකෙ තියෙන තත්ත්වයට වඩා ගොඩක් ඉහළට ගිහින් තියෙනවා. එතකොට අමුතුවෙන් අම්මට සලකන්න තාත්තට සලකන්න දරුවන්ට සලකන්න කියන එක ඕනේ නැහැ කියන්නේ. ඒ ලෝකයාගේ ස්වභාවයට වඩා වැඩිතර ස්වභාවයෙන් දෙනවා මෙයාට. ඒ කියන්නේ සමහර විටක අම්මා දරුවෝ හොඳට ඉන්නකම් සලකන බැරි වෙලා මේ කුෂ්ඨ රෝගයක් හැදිලා පිළිවි ගඳ හැදෙන කුණු වෙච්ච ගෙඩියක් එහෙම හැදුනොත් අම්මා කියන එකත් අයින් කරයි ලෝකෙ. නැත්තම් බොහෝම ඈතින් ඉඳ ලෝකෙකින් ගෙඩියකුර කල්ලනවා වගේ නෝ මෙයා එහෙම නැහැ. මොකද සතිපට්ඨාන වඩන කෙනාගේ ලක්ෂණය පෙන්වනවා කොහොමද? මෙයා දක්ෂයි පිළිකුල් අරමුණේ ඕන නොපිළිකුල්වත් ඉන්න පුළුවන්, නොපිළිකුලේ පිළිකුල්වත් ඉන්න පුළුවන්. ඊට පස්සේ පිළිකුල්දේ පිළිකුල්වත් ඕනනම් ඉන්න පුළුවන්, පිළිකුලේ නොපිළිකුල්වත් ඉන්න පුළුවන්, නොපිළිකුලේ නොපිළිකුල්වත් ඉන්න පුළුවන්, පිළිකුල්වත් ඉන්න පුළුවන්, පිළිකුලේ නොපිළිකුල්වත් පිළිකුල්වත් ඉන්න පුළුවන්, නොපිළිකුලේ නොපිළිකුල්වත් පිළිකුල්වත් ඉන්න පුළුවන්. ඊට පස්සේ නොපිළිකුලේ පිළිකුල්ද නොපිළිකුල්ද නැතු ඕනම උපේක්ෂාවෙන් ඉන්නත් පුළුවන්. හිත ඕන විදිහකට හදාගන්න වෙනට පුළුවන්. ඒ නිසා ඕන පිළිකුල් අරමුණක ධර්මතාවයක හිත තියලා ඒ කටපිටි කරන්න තියට බැරි නෑ පුළුවන්. ඒ හින්දා එයා සියතින්ම කරනවා. ආය අඳුන් අල්ලනවා වගේ කරන්නේ ආදරෙන්ම කරනවා. මොකද එයාට විතර කුසලය ගැන දන්න කරුණාගුණය ගැන වැටහීමක් තියෙන චරිතයක් තව නෑ මේ ධර්ම තියෙනකොට. ඒ නිසා මම මෙහෙම කිව්වහම අම්මා කියලා බලන්න එපා අත කියලා බලන්න එපා කියලා ඒ සලකන ಗುಣ ටිකත් අතහැරනවා කියලා හිතන්න එපා. ඒ ಗುಣ ටික වැඩිතරම් පිළිතනවා කියන එක විතරක් දකින්න. එතකොට මොකද බුදුරජාණන් වහන්සේ විතර ලෝකයේ කෙරේ කරුණාවක් තියෙන තව කෙනෙක් නැති නේ? නමුත් මොකද බුදුරජාණන් වහන්සේ මේ රූපේ සත්පුද්ගල භාවයේ ඉක්මන විදිහට නොවන තිබ්බා කියලා අම්මට සලකන්න එපා තාත්තට සලකන්න එපා කියලා එහෙම කතරපත් වුණා නෑ. බුද්ධත්වයට පත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහන්නේ මේ කිඹුල්වතින් හමන සුළඟද මට සැප කියනවා. කිඹුල්වත් පුරේ පැත්තේ ඉඳලා හමන සුළඟද මට සැපයක් කියන සම්බුද්ධ බුදුරජාණන් වහන්සේ මේ වෙන ලොකු අර්ථයක් වෙන්නවා. ඒ කියන්නේ තෘෂ්ණාව වශයෙන් බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ, ditthi වශයෙන් එහෙම කියන්නේ නෑ. ලෝකෙට කියනවා දහම තිබුණා කියලා මිනිස්කම නැති වෙන්න බෑ, නැති වෙලා නෑ සවෝසත් වෙන්නට ඕනේ කියන එක කියන්නේ. ඒ නිසා
ඒ බව සුකත මතක තියා ගන්නත් නැත්නම් මම මේ කියන දේ ඔයගොල්ලන් හිතේ නිකන් අම්මත් එහෙම නැහැ මොකද සතර මහා ධාතුනේ කියයි. එතකොට වැටෙන්නේ මොකද්ද අර සත්‍යාස්ත්‍රවරු නිගමයට බුදුජානනාගේ දේශනා කරන මහන්නේ කම්බිලි අතරින් කේස කම්බිලියේ අන්තිම හීනයි අන්තිම තුච්චයි කියන කේස වලින් අර කම්බිලි උෂ්ණ කාලෙක ඉන්න බෑ උෂ්ණේ කියන සීත කාලක අධික සීතලයි කියන කම්බිලි වලින් හදන කම්බිලි කියන්නේ ඇඟ පුරවන හදන කම්බිලිය ඒක සුව පහසු වෙන්නෙත ඈ රස්න කාලෙක රස්න නැතුව සීතල කරනවා සීතල කාලෙදි උෂ්ණ දෙන්න ඕන නමුත් කේස කම්බිලි එහෙම නෙමෙයි කියනවා උෂ්ණ කාලෙදි අධික උෂ්ණයි සීත කාලෙදි අධික සීතල එහෙනම් කම්බිලි අතරින් කේස කම්බිලි අන්තිම තුච්චයි මහරණේ වාදයන් අතරින් මේ මත්කලිකෝසල වාදෙ තුච්චයි මොකද යාගේ වාදෙ මේ සත්‍ය පුද්ගලෙක් නෑ කඩුව කියන්නේ සතර මහා ධාතු නිහ කියන තැනක් තියෙන සතර මහා ධාතු කඩුවෙන් නැන්නා කියන්නේ සතර මහා ධාතු අතරින් ගියා ආයෙ නැරෙන්නේ නැහැ මරන්නේ නැහැ කියලා උච්චේදවාදෙට ඇටෙනවා එතකොට නිවන් දකින්න කියලා උච්චේදවාදෙට ඇටෙනවා ඒ නිසා මේ බව තොඳර මතක තියෙන්න ඕනේ මේ හැමතැනකදීම කියන්නේ ඥාන දර්ශනයක් ගැන විඥාණයෙන් අම්මා කියලා හඳුනනවා විඥාණයෙන් දරුවා කියලා හොඳට දන්නවා අම්මා කියන තැන දරුවා කියන තැන ප්‍රඥාවෙන් පිරිසිඳ දකිනවා මෙහෙම දෙයක් තියෙනවා කියලා විඥාණයෙන් කියන්නේ තියෙන පුත්තිටක වෙනම කරනවා ප්‍රඥාවෙන් කියන්නේ තියෙන ටික වෙනම කරනවා ඒක විශේෂණයක් නෑ වෙනසක් නෑ ඒ නිසා මේ බය වෙන්න එපා භාවනාවට ගිහිල්ලා ඔයගොල්ලන්ට අම්මව සෙනෙහස පියදෙනෙහස නැති වෙලා වතුර බුරක නොදෙන් තත්ත්වයටපත් වුණාම භාවනාවේ ශ්‍රේෂ්ඨකමට ගිහිල්ලා එම තියනා නෙමෙයි තියෙන ටිකත් කෙරෙහිලා ඒ බව මතක තියා ගන්න ඕනේ අර එතකොට වැටෙන්නේ අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී ඒකෝන්නගේ නම නම් මතක නැහැ බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ගැන දේශනා කරනකොට භාවිත ඉන්ද්‍රිය මේ සාසනේ වැඩි ඉන්ද්‍රියට පුද්ගලයා කියලා අපේ එක නිගන්ත අසපෝකෙක් කෙනෙක් නාමත කරාදී අපේ ශාස්ත්‍රඥ වහන්සේත් උගන්වනවා කොහොමද කියන්නේ ඇහෙන් රූප බලන් දෙපා මොකද රූප බැලුවාමයි ලෝභ දේශ මොහ වෙන්නේ එහෙනම් ඇහ රැක ගන්න ඇහ සංවර කර ගන්න කනෙන් ශබ්ද අහන්න නැතුව කන සංවර කර ගන්න නාසයෙන් ගඳ සුවඳ සංවර කර ගන්න කියන බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ ශාස්ත්‍රඥ වහන්සේ කියන විදිහට එහෙනම් අන්ධයත් හොඳට ඉන්ද්‍රිය වැඩුණු කෙනෙක් ඇයි යට රූප වෙන්නේ නැහනේ එහෙනම් දීරත් හොඳට ඉන්ද්‍රිය වැඩුණු කෙනෙක් ඇයි ශබ්ද ඇහෙන්නේ නැහනේ අද මේ සාසනය යන්නේ මේ භාවනාසු කියලා කියන්නේ. ඇහෙන රූප දැකලා ලෝභ දේශ මොහ ඇති වෙන විදිහට හැපරිහරණය කරන්න බෑ නිමිති ගන්න එපා. ලෝභ දේශ මොහ දුරු වෙන විදිහට හැපරිහරණය කරන්න. ඇහැට පේන දේ නුවණින් යුක්තව කටයුතු කරන්න. මේක මේ සාසනය ඉන්නේ භාවනාව කියන්නේ. දැන් ඔයගොල්ලන්ට පන්සලක දෙන්න ඇහැ ඕනේ නැද්ද? බණ පොතක් කියවා ඕනද? එතකොට ඇහැ ඕනේ නැද්ද? ඒකේ මොකද පිරිහෙනවද? එහෙනම් එක රූපයක්වත් නොබැලිය යුතුද? එහෙම නැහැ. අන්න ඒ වගේ අර්ථයක්. එතකොට අර නිගන්ට කියපු එක වගේ වෙනවා අපි මේකේ අර්ථය තේරුම් ගන්න නැතුව අම්මත් නැ තාත්තත් නැ සතර මහා ධාතුයි කියලා ගත්තා. ඒ නිසා ඒ බවත් මතක තියාගන්න පොඩි ළමයි තෝරිය ඔක්කොම පැති කියලා දෙන්නත් එපා. මොකද බණ කියද්දි චූටි හිතේ තියන්නේ බොහොම අනුකම්පාවෙන් කරුණාවෙන් අපි මේ ටික කියන්නේ. නමුත් බණ අහනකොට චූටි දෙයක් වැරදුනොත් ඒක අනිත් පැත්තට අල්ලගන්න යන බව. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ මේකකින්වත් මේ මනුස්ස දහම අතහැරලා හිම නැහැ. මනුස්ස දහම වෙනදටත් වඩා ශ්‍රේෂ්ඨ විදිහට තියෙන්න ඕනේ. යටින් දිව යන ඥාන දර්ශනයක් විතරයි තියෙන්නේ. යටින් අපි කියමුද උඩින් ගඟ ගලන. දැන් ගඟ වේගින් ගලන උඩින් වතුර නතර වෙලා වගේ තියෙනවා. අනේ අදින් නම් ගඟේ වතුර ගොඩාක් තියෙනවා නේද කියලා කෙනෙක් කතා කරනකොට
අපිත් ඕවනේ ඊටත් වඩා අදන ගොඩාක් වතුර තියෙනවා කියලා අපි කතා කරමු ආරයක තර්ක කරන්න යන්නේ. නමුත් අපි නොවන ගෙනියන්නට ඕනේ මේ වෙලාවේ වතුර තියෙනවා යකින් මේ වතුර ගලාගෙන යනවා නේද කියලා නොවන අපේ තියෙන. නමුත් විසම ලෝක සම හැදෙන ඕව ඊට වඩා අද වතුර ගොඩාක් තියෙනවා කියලා කියනවා. ඇති බවකින් කතා කරනවා නම් අපිට නොවන තියෙනවා. නෑ මේක ඇත්ත නේද? ආරය දන්නේ නැහැ. අන්න ඒ වගේ මේ අම්මේ පොස්තකයෙන් මොන අම්මේ තුමේ සතර මහා ධාතුන් කියලා රණ්ඩු කරන්නේ නැහැ. ඒ නිසා ඒ විදිහට නුවන්ින් කටයුතු කරන්ද ඉතින් මම මතක් කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝභ දේශ දෙක හික්මන විදිහට කයගෙන බලන්න කියලා තෙන්නේ. දැන් අපි දැක්ක අපි වෙනදට රූපයක් ගැන အဟင် බලනකොට ලෝභ දේශ දෙක ඇති වෙන විදිහට බලලා තියෙනවා. ඒ කියන්නේ දලෝත් මනුෂ්‍යයෙක් කියලා, ස්ත්‍රියක් කියලා, පුරුෂයෙක් කියලා, දරුවෙක් කියලා මොන විදිහට හරි සත්පුද්ගල ආත්ම ස්වභාවය ඇති වෙන විදිහටයි අපි බලලා තින්නේ. බලන විදිහට ලෝභ දේශ දෙක ඇති වෙනවා. දැන් ලෝභ දේශ දෙක හික්මන විදිහට බලන්න කියනකොට ලෝකයා මේ රූපේ දිහා බලන ක්‍රමවේදය සම්පූර්ණ වෙනස් කරන්න වෙනවා අපිට. දරුවා කියලා, අම්මා කියලා, තාත්තා කියලා, දුව කියලා, පුතා, මනුෂයා කියන එක න්‍යායකින්වත් නැහැ. ඇති හැටි බලන්න වෙනවා. එතකොටයි අපිට මේ තණ්හාව නැති වෙන්නේ. මොකද මම ඉස්සෙල්ලා මතක් කළා තණ්හාව කියනකොට රූප තණ්හාව කියනකොට අපිට ඒ රූප තණ්හාව ඇති වෙලා තියෙන වක්‍රාකාරව. ඒ කියන්නේ කෙලින්ම රූපයකට තණ්හා කරන්නේ නැහැ අපි. රූපය කියන එක පෙනෙන මට්ටමට එනකොට ඒක අපි හදා ගන්නවා විවාහර මේ දරුවෙක් නේ කියලා. ඊට පස්සේ දරුවටයි අපි කියන්නේ. රූපේටයි අපි දරුවා කියලා විවාහර කළා කියන්නේ. අපි දරුවා කිව්වට කනබුන ආහාරයෙන් හදන හම්මත් ලේන ආහාර ඇති ටික එහෙමමයි. ඊට පස්සේ අපි දරුවටයි තණ්හා කරන්නේ. නමුත් අපි දන්නේ තියෙන්නේ රූපේ රූපයට දරුවා කිව්වොත් දරුවටයි තණ්හාව. අන්තිමට අපි තණ්හා කරලා තියෙන්නේ වක්‍රාකාර රූපෙට. නමුත් අපිට ඒක පේන්නේ අපිට පෙන්වන්නේ අවිද්‍යාව කියන්නේ එකයි. ඇත්ත ඇති හැටි වහලා වෙන වැරද්දක් දෙන්නලයි තණ්හාව ඇති කරන්නේ හැමදේම. ඒ කියන්නේ රූපේ යථා ස්වභාවයේ වහලා දරුවෙක් හැටියට පෙන්වනවා. ඒ ටික අවිද්‍යා සංඛාරයේ කෘත්‍ය. අවිද්‍යාව කියන එක දෙආකාරකින් ක්‍රියා කරනවා. එකක් තමයි ඇත්ත ඇති හැටි නොපෙන්වන සංඛාරය ඇති කරනවා. රූපේ tattwa paridhi රූපේ ස්වභාවය නොපෙන්නන සංඛාරය ඇති කරනවා කියන්නේ දරුවෙක් හැටියට පෙන්නනවා. ඊට පස්සේ ඒ ටික සුදුසු විදිහට තණ්හාව ඇති කරන්නේ. ඒක අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන බව. ඊට පස්සේ දරුවටයි තණ්හාව දරුවයි මත. දැන් දරුවෙ නිහසයි අපිට බව වෙනවා කියන්නේ. එතකොට හම්බුනේ රූපයක් අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන ටික තමයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. ඕක තමයි හැම දිනකටම ඉතුරු වෙන දැනැත්තන් තියන්න. මොකදද මේ? එහා පැත්තට යනකොට දෙන්න. අනිත් පැත්තට ප්‍රතිසන්දියට යන්න. එතකොට කිසිම වෙලාවක රූපයට කිලින්ම අපිට තණ්හා ඇති වෙලා නැහැ. තණ්හා ඇති වෙන්නේ ওই වගේ වස්කාකාර. ශබ්ද රූපේ ශබ්ද රූප ස්වභාවය පෙන්වන්නේ ඇත්ත සංඛාරය ඇති කරනවා. ඒක ශබ්දයේ අහවල් ගායකයගේ කියලායි පෙන්වන්නේ. ඔන්න ඇත්ත නොපෙන්න වරදක් වෙනවා. ඒකට කැමති. ඒක මට ඕන. තණ්හා උපාදාන බව. දැන් මතකේ තියෙන හිතෙන් හිතනුත් කී කියා ඉන්නේ සින්දු හැමදේම. හරිද? ගන්ධයත් එහෙමයි. හැම වෙලාවෙම අවිද්‍යා මේ රූප මාත්‍රයක් රූපෙ පෙනෙන තැන කටයුතු ටිකක් කරලා තියෙන වෙනම අවිද්‍යා සංකර තණ්හා උපාදාන කියන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පුරිම කම්ම බලස්මෙන් මෝහ අවිද්‍යා ආයවන සංඛාරා නිකාන්ති තණ්හා උපගමන උපාදාන චේතනා භව ඉද ප්‍රතිසන්දිපත්‍ය. ඒ කියන්නේ පෙර කර්ම භවයේ අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියන මේ ටික
මේ ප්‍රතිසන්දිත හේතු. නැත්තම් අපව පෙන්වනවා බුදුරජාණන් වහන්සේ අර්ථක පෙන්වන පුරේකත සම්මත ඉද ප්‍රතිසන්දිපත්‍ය මේ ප්‍රතිසන්දිත හේතුයි. ඉද ප්‍රතිසන්දි විඥානං අද ඉද ප්‍රතිසන්දි විඥානං ඔක්කාන්ති නාම රූපම් ප්‍රසාද ආයතන පුට්ටෝපස වේදිත වේදෙන අද ප්‍රතිසන්දි විඥානේ ඇති වෙලා නාම රූප දෙක ඇතිලා ආයතන ඇතිලා ආයතන නිසා ස්පර්ශ වෙලා ස්පර්ශ වෙලා නිසා අපි අරමුණු විඳිනවා විග්‍රහඳුන මතවත් පත් වෙනවා මොන විවිධ හඳුනන දෙකට ආයතනකට කරන්නේ ආයතයකට අර විදිහට විවහාර කරනවා ආයත ඒ ස්කන්ධ ටික ඇත්තම දකිනකොට වැරදි විදිහට දකිනවා වැරදි විදිහට දැකලා සංහා කරනවා එක මගි කරගන්නවා සැපෙන් තියනවා එතකොට වර්තමානයේදී වර්තමානයේ මෝහ අවිද්‍යා ආයෝන සංඛාරා නිකාන්ත තණ්හා උපගමන උපාදානං චේතනා භව ඉදකතස්ස කම්මස ආයතින් ප්‍රතිසංදිපච්ච මේ කලාව කරණය මත ප්‍රතිසංදිත හේතු ඉදකතස්ස කම්මස ආයතින් ප්‍රතිසංදිපච්ච ආයත ඔක කෙනවරක් නෑ ආයත ප්‍රතිසන්දි විඥානේ නාම රූප දෙක ආයතන ටික හැදිලා ස්පර්ශ වෙලා උන රූපාදී අරමුණක් පෙනෙනවා හඳුනන මෙහෙම පෙනෙන තැනට එනවා පෙනෙන්නේ දැන් මේ නාම රූප ටික ප්‍රතිසන්දි සිත නිසා නාම රූප වෙලා ආයතන ටික හැදිලා ආයතන ටිකෙන් උපදුණු මේ රූපයක් තියෙන්නේ ඒකයි පෙනෙන මට්ටම තියෙන්නේ දැන් ආයත දෙක අවිද්‍යාවර ඉන්නවා මේ රූපයේ ස්වභාවයේ තත්ත්ව පරිදි නොදකින නොදකින්කොට මොකද වෙන්නේ? වැරද්දක් වෙන්න මොකද පිටියක්? ඒක පරිඥානක වෙන්න ඕනේ අරිඥානක වෙන්න පුළුවන්. ඇති. මොන නැත්නම් මල් ගහන කියලා තමයි පෙන්වන්නේ දැන් මේ රූපේ. මල් ගහනවා. ඊට පස්සේ අවිද්‍යාව ඇත්ත රූප ආයතනේ මේ හේතු ටිකෙන් හදගත්ත රූපේ රූපය හැටියට නොපෙන්න වැරද්දක් වෙනවා. මොකද්ද? මල් ගහක් කියලා පෙන්වනවා. මල් ගහක් හදාගත්තද? දැන් මේ මල් ගහට කැමති. අවිද්‍යා සංකාර පන්න. මල් ගහ මගේ නැත්තම් මට උපාදාන. දැසි බාවේ මල් ගහ ගැන අපිට හොඳට මතකේ තියෙනවා. මරණාසන්න මොහොතේ මල් ගහ කියනොත් පහුවෙත් දෙන්න තියෙන ඉඳතිය. ඒ වගේ හැම එකක්ම අරමුණක් අරමුණක් ගන්න ওই චක්‍රය යන්නේ. අපිට කර්ම රැස්වීමකින් තොරව අපහැරෙන්නේ නැහැ. ඒ කියන්නේ තේමදී ආරම්භය ඕගොල්ලන්ට ඒක හඳුනලා ඒකට මොන හරි හිතලා කියලා කළා නම් ගනුදෙනු කරන්නේ ඒ තමයි නව කර්ම ටික. ඒකයි දැන් ලෝකේ හේතුඵල ධර්මයක් තියෙන්නේ. හේතුවක් නිසා ඵලයක් ඇති වෙනකොට ඵලයේ ආපහු හේතුවක් වෙන න්‍යායය තියෙන්නේ. දැන් පෙර කරපු අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටිකේ ඵලයක් තමයි අද මේ විඥාන අවබෝධයෙන් පස්සේ ඉඳලා කියලා මේ රූපයක් සංගල සැප දුක් විඳින්න තියෙන ටික ඊට පස්සේ ඔය ඵලයේම හේතුවක් ඒ රූපෙකම ඇත්තම දන්නාකම නිසා ඒ රූපෙම ගහක් කළා සංහා උපාදාන කළා හදාගන්නවා ඒකම අපව නැවත පළවෙන්න පුළුවන් විදිහ දීජයකට හදාගන්න ඒකම ආය වෙනත් එකක් එහෙම නෙමෙයි මේ ආයතන හයෙන්ම කරන්නේ ওই විදිහට එතකොට ඔහොම එකක් 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 ගන්න එක ආයතනයකින් අගන්න ආරම්භ කොච්චරද මේ විදිහට ගියාම මෙහෙම මනසක් ඉතුරු වෙලා තියෙනවා බුදුහාම මේ කියන්නේ ලෝකයේ කියන එකක් අතරක් නැතුව නැවුනේ නැත්තම් තමයි සුදුනේ ඉතින් ඒ නිසායි අපිට පුළුවන් නම් දැන් මේ රූපයේ පෙනෙන මට්ටම දෙනකොට පුරාණ කර්මයේ විපාක ටික පෙනෙන අවධිනකින් තැන්ට එනකොට මේ රූපේ පෙරණු තිබීම හතගෙන ඉතුරු නැතිව නැටෙනවා කියලා දකින්ද හෝ මේ රූපේ අනිත්‍ය හෝ දුක්ඛ හෝ අනාත්ම ස්වභාවය දකින්ද පුළුවන් නම් රූපේක ඒක අපි මල් ගහක් මිනිස්සෙක් කියලා දෙයක් ද්‍රව්‍ය කාරණාව බවට පත් කරගන්නේ නැහැ. එහෙම උත් ඒ අරන්දය තණ්හා කරලා මනස හිතන ටික නැහැ. ඒ ස්කන්ධ ටික හතගෙන නිරුද්ධ වෙනවා කියන සිද්ධියක්. එතකොට කියනවා
පුරාණ කර්මයේ දෙවගේ අවසන් වෙනවා මතු කර්ම නැහැ. අපිට පෙනෙන දේ දිත්තේ දිත්ත මතන් කියනකොට දකින්නවා අපි දන්නවා ඒක මේ ආයතන ටික හොඳට ඉගෙනගෙන තියෙනවා. මේ ආයතන ටිකේ ස්වභාවය තමයි පුරාණ කර්මෙන් අටගත්තේ. දකින්න පෙර ඒ ආයතන ටික නිසා හදලා පෙන්නන රූපයක් මේ තියෙන්නේ. මේ මොන විදිහකට හරි කර්ම හොයාගෙන උපාය කරන්නේ රූපේ ඇත්ත කරගෙන රූපේ ඇත්ත නොදැක වෙන වස්තුවක් විදිහට හදාගන්න හදාගෙන සංහා කරන්න තියෙන ඉඳනවට ගන්න. එතකොට රූපය කියන එක මේ ඇහැ චක්කු ඉන්ද්‍රිය කියන මෙයා තමයි මෙහෙම රූපයක් හදලා පෙන්නන්නේ. ඒ හින්දා දකින්න ඉස්සලා තිබ්බා නෙමෙයි දැක්කයන් පස්සේ තියෙනවා නෙමෙයි මේ හේතු ටික නිසාමයි හටගන්නේ කියලා අපි මේ විස්තර ටික බලන් හදනකොට අපිට මෙයාව වස්තුව කරගන්න බැහැ. පුද්ගලයෙක් මිනිසෙක් ද්‍රව්‍ය කාරණාව හදාගන්න වෙලා නැහැ. එතකොට නම් සම්මාදිට්ඨිය ඇත්ත තමයි. ඇත්ත ඇති හැටි දකින්නකොට වෙන්නේ මොකද්ද? අවිද්‍යාව ප්‍රති මුකුණ සංස්කාරණ. ඇත්ත නොදන්නා කම නිසා වැරද්දක් වෙනු නම් ඒ ටික නැහැ. මල් ගහක් හදන එක නැති වෙනවා. ඒකයි සංඛාර කියලා කියන්නේ දේවල් දොරවල් ඉර හඳ ගස් වල කියලා යම්කා දේවල් කියනවා ඔක්කොම සංස්කාරය කියලා කියන්නේ. මේ මොකද මේ ඔක්කොම සකස් කරගත්තේ හදාගත්තේ ඔක්කොම සකස් කරගත්ත දේවල් දින අන්තිමට දේවල් දොරවල් ඉර හඳ මානුෂ්‍ය සත්‍ය පුද්ගලය කියලා මොන තරම් නානත්වයකට අපි හැදුවත් හදන හැමතැනකම තියෙන මොකද සතර මහා ධාතු උපාදාය රූපක රූප මාත්‍රයක් විතරයි. ඔය රූප මාත්‍රයක් තියෙන තැනක තමයි අපිට ඉරබල් තියෙනවා හඳවල් තියෙනවා ගස් කොළන් මිනිසු බස්කාර රයන් ඔක්කොම තියෙන්නේ අපිට. එතකොට ඒක ඔක්කොම සකස් කරගත්තේ. එතකොට අවිද්‍යා නිරුද්ධ සංස්කාර නිරෝධ. මේ අවිද්‍යාව නිරුද්ධ නම් අපිට ගෙවල් දොරවල් යාන වාහන ඉද කඩම් මිල මුදල් මේකක්වත් නැති සංකාර නැති වුණු තණ්හාව නැහැ. ගෙවල් වලට ගෙවල් දකන ගෙවල් වලට තණ්හාවක් ඇති වෙන නම් කාර් බස් වාහන වලට තණ්හාවක් ඇති නෝ එකක්වත් නැහැ. මොකද එහෙනම් රූපයේ පිළිසින් දකින්න. කලේ රූපයේ පිළිසින් දකින්න කිව්වට අනිත් ඒවා පිළිසින් දකෝ. ඉතින් මෙතනදී මෙහෙම කරන්ද මෙහෙම බලන්ද කියලා බුදුරජාණන් වහන්සේ නැවත නැවත පෙන්වන්නේ මේ සංසාර චක්‍රයේ කෙලවරක් නැහැ. ඒ කියන්නේ අර අවිද්‍යා කර්ම තණ්හා උපාදාන භව කියන හේතු ටිකට දැන් මේ ප්‍රතිසංවි චිත්ත නාම රූප දෙක ආයතන ටික හැදිලා ආයතන ටිකට ස්පර්ශ වල දැන් මේ මෙහෙම රූපයක් පේනවා කියන මට්ටමට එනකොට පේන මට්ටමට අර සංඥා ජීව මට්ටම ගන්නකොට මොනවද ඉස්සලා සංඥා ඒ මට්ටම ගන්නකොට මේ මට්ටම විපාක විදිනවා කියන මට්ටමට එනකොට ඒ තේන දේ අරඹ අපි විවහාර කරනවා කියලා කියන ආයත් මනෝ විඥාන මාර්ගය. නව කර්මාපෝ. ඒ කියන්නේ ඒක අපිට හඳුනා ගන්න තියෙන්නේ. දැන් අපි අර සිවි දැන් මේ එකම රූපේ ඇහැට පෙනෙන මට්ටමට ගන්ද ඇහැට පෙනෙන මේ රූපතහන ඔක්කොට මේකයි නේ. කොයි ඇහෙන් බැලුවත් පේන මට්ටම එකයි. දැන් එක්කෙනෙක් උපාසකම්මා කියලා දැනගන්නවා, එක්කෙනෙක් අම්මා කියලා දැනගන්නවා, එක්කෙනෙක් දුව කියලා දැනගන්නවා, එක්කෙනෙක් නංගි කියලා දැනගන්නවා කියන්නකො. ඒතර දැනගන්න මට්ටමට එනකොට වෙනස් වෙනවා. තේන මට්ටමට එකයි නම්, කියන්නේ තේන මට්ටම තමයි හැමෝටම ප්‍රතිසන්දියෙන් විපාක මට්ටම හම්බ වෙන්නේ. දැනගන්න මට්ටමට එනකොට ඒ තේනෙන මට්ටම හම්බ වෙච්ච ටිකේ ඇත්ත නොදන්නාකම නිසා යරු තමන් යමක් හිතලයි දැනගන්න. ඒ ඔක්කොම අවිද්‍යා පත්‍ය සංකාරා කියන ඥානෙදී. ඒවා විදිහේ. එතකොට ඒ හිතපු විදිහටයි තණ්හාව කියනකොට ඒකයි අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියන්නේ. එයා ඒ ඒ විදිහටයි කියන්නේ. එතකොට අපි මේ ස්වභාවය නොදන්නවා වුණොත් හැම අරමුණක් ගානම කර්ම රැස් වෙලා තැරෙනවා කියන එක නවත්තන්න බෑ. අපිට දේරෙන්න තියෙන එකම ක්‍රමය තමයි මේ ස්පර්ශ ආයතන හය නිරෝධේස නිරෝධේ. නිරෝධේස නිරෝධේ කියන්නේ ඇහැ පරිහරණය කරනවා රූප නොබලනවා නෙමෙයි.
කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා ඡායාව බැලුවට කමන්නේ අඩුපාඩු බලාගන්න ඡායාව. කණ්ණාඩි ඡායාව ඉතුරු කරලා ගියොත් තමයි දෙන්නේ. කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා කණ්ණාඩි උදව් කරගෙන ඡායාව උදව් කරගෙන අඩුපාඩු බැලුවා කියලා ඒක දෝෂයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඒක ඉතුරු කළොත්. දැන් තිරසංගත සත්‍යත ප්‍රශ්නේ තියෙන්නේ කණ්ණාඩි ඉස්සරහට කියලා ඡායාව වැටෙනවා. එයා ආපහු යන්නේ ඒක ඉතුරු කළා. ඒ හින්දා ආපහු වෙනවා. ඒ වගේ අපිට ආපහු වෙන්න තියෙන හේතුව තියාගන්න එපා. දකින්න ඉස්සලා කණ්ණාඩි ගාව යන්න ඉස්සලා තිබ්බත් නේ ගියන් පස්සේ තියෙනවත් නෙමෙයි කියන නුවණක පිටලා කණ්ණාඩි දෙදෙන්න. කොණ්ඩෙත් හදාගන්න. ඈ මූණත් බලන්න. ප්‍රශ්නයක් නෑ. ආපහු යනකොට එන බිසි. ඒ වගේ රූප නොබල ඉඳලා රූප බලන්න. හැබැයි ඉතුරු කරන්න යන්නේ නැහැ. දකින්න ඉතලා තිබ්බත් නෙමෙයි, දැකියන් පස්සේ තියෙනත් නෙමෙයි කියන මොන ඉඳලා හොඳට බලන්න, පේන දේ ආරම්භය හිතන්න, පේන දේ ආරම්භය කියන්න. පේන දේ ආරම්භය ඔයගොල්ලෝ මොනවා හිතුවත්, මොනවා කිව්වත්, මොනවා කළත් හිතන්නේ කියන්නේ කරන්නේ පේන දේට, පේන දේ පේනීම පස්සේ නිරුද්ධ වුණොත් හිතපු කියපු කරපු දේවල නිරුද්ධයි. ඉතුරුනා. කණ්ණාඩියේ තියෙන ඡායාව දිහා බලාගෙන ඕන දේ හිතන්න. අනේ ඡායාව මම ඔයාට ආදරේ, ඔයා මගේ ඕන එකක් කියන්නේ. නැත්තම් උඹ මරනවා, උඹ කපනවා, කොටනවා කියලා හිතන්නේ. අපිට වචන හැංගෙන එක ලෝභ දේශ වගේනේ. සැත්තගෙන ඡායාව නිරුද්ධ. අර වචන ටිකක් හිස්. එහෙම කපන්න කොටන්න හෝ ඇලින් ගැටින් දෙක පවත්වන්න හෝ කෙනෙක් නැහැ. ඒ වගේ හැම වෙලාවෙම අපි යම් අරමුණකට නම් හිතන්නේ කියන්නේ කරන්නේ. ඒ අරමුණ ඉතුරු වෙනා තියෙනවනම් මට හිතන්න කියන්න කරන්න දේවල් ඉතුරුයි. මට ආයෙ හිතන්න කියන්න කරන්න යන්න පුළුවන්. දැන් මම මේ කෙනෙකුට බයිනවා. පැත්තකට ගිහනොත් දැනුපු කෙනා ඉන්නවා. ඒ කියන්නේ මම හිතපු දේ තියෙනවා කියන එක තියෙනවා. හිතපු දේ නිරුද්ධ වුණාට නිරුද්ධ වෙලා නැතුව කර්ම වුණේ වෙන මොකකින් නෙමෙයි. මම හිතේ යන් නිමිත්තකට නිමිත්ත තියෙනවා නම් හිතපු දේ තියෙනවා යන ගන්නට. නැත්තම් හිතපු දේ හිතීමෙන් පස්සේ නිරුද්ධයි. කියපු දේ කියවීමෙන් පස්සේ නිරුද්ධයි. කරපු දේ කිරීමෙන් පස්සේ නිරුද්ධයි. නමුත් ඒක කර්ම වෙලා ඇති බවට අපිට පත් වෙනවා කියලා කියන්නේ මොකක් නිසාද? එක දිගට ඔහි පවතිනවා කියලාද මනසේ? නෑ. අපි යම් නිමිත්තකට නම් මේ නිමිත්තකට නම් කියන්නේ මම වතාපත කියලා මේක ඇහෙන හොඳ නිමිත්ත අරගෙන මේ ආරමයා නම් මම හිතන්නේ හෝ කියන්නේ හෝ කරන්නේ මම පැත්තකට ගියත් මට වතාපත තියෙනවනම් මම හිතපු කියපු කරපු දේ තියෙනවා. ආ මෙහෙමයි කර්ම. බැරි වෙලම දැකපු දේ දකින්න ඉස්සෙල්ල තිබ්බත් නෙමෙයි දැක්කන් පස්සේ තියෙනවත් නෙමෙයි හිතනවා හිතුවා කිව්වා කෙරුවා. අහකට යනකොට මේක නිරුද්ධන. ඒ නිරුද්ධ වෙලා තියෙන්නේ කර්ම. හිතන කියන කරපු දේ නිරුද්ධ වෙලා තියෙනවා. ඒකයි ලෝකෙ තුල මේ අරමුණු ඕගොල්ලෝ ඉතුරු කරන තාක් ඒ තමයි සංස්කාර නිමිති කියලා කියන්නේ. අපි හිතපු කියපු කරපු දේවල් අපිට ඉතුරුයි කියලා කියන්නේ. ඒවා අපිට කර්ම වෙනවා කියලා කියන්නේ හිතපු දේවල්, කියපු දේවල්, කරපු දේවල් හිත ඇතුලේ ගබඩා වෙලා පටිගත වෙලා තියෙනවා. එහෙම නෙමෙයි. එහෙනම් ඉතින් කරපු දේවල් කියන්නේ දුවන ඇතුලේ දුවන ඒවා දුවදුව තියෙනවා. ඒද කරපු දේවල් දිවවලන් මේ ඇතුලේ මේ ඔක්කොම තියෙනවද? එහෙම නෑ. එතකොට අපි යම් නිමිත්තක් අරගෙන නම් කරන්නේ කියන්නේ හිතන්නේ ඒ නිමිත්ත විතරයි අපිට ඉතුරු වෙන්න ඕනේ. ඔක්කොම ගත ටික ඒක තියෙනවා ඒක. මරණාසන්න මොහොතේ ඒ නිමිත්ත විතරයි සිහිවෙන්න ඕනේ. මේකට කිව්වේ කොහොමද? කළේ කොහොමද? හිතුවේ කොහොමද? ඒ හිතනකොට කියනකොට කරනකොට ඒක තිබ්බේ මොන වගේ ගති ටිකක්ද? ඒකට මොන වගේ විපාකයක්ද වෙන්න ඕනේ කියන ටික ඔක්කොම මේ මොහොතේ තියෙනවා. මේ ටිකේ තියෙනවා. නමුත් අනිමිත්ත වුණොත් නිමිති නැති වුණොත් ඒ හිතපු කියපු කරපු දේවල් තමයි නිරුද්ධ වෙන්නේ. ඒ නිසා අපිට සතරෙන් මිදෙනවා කියලා මිදෙන්න තියෙන්නේ මේ ස්පර්ශ ආයතන හය කෙරෙහි පිහිටීමෙන්ම. ඒකද කිනා කිනාම කරගත යුතුයි. ඇයි මේ පේන රූපයට
ඇත්ත නොදන්නාකම තියෙන තමන්ගාව ඇත්ත නොදන්නාකම නිසා වැරද්දක් හදාගෙන තියෙන තමන්නම් තමන් හදාගත් දැකපු වැරද්දට අනුවටනම් තමන්ට තණ්හාව ඇතිවලා තියෙන්නේ. ඔබ ලෙහා ගන්න වෙන්නේ තමන්ට. ප්‍රශ්නේ තියෙන්නේ මේ අපිට මේ ඇත්ත පෙන්වන්නේ රූපයේ ඇත්ත නොපෙනෙනකම තියන්නේ අපිට ඒ නිසා වැරද්දක් හිතෙට එන්නේ අපිට. අපි දකින ක්‍රමයේ වැරදි. ඒ ක්‍රමයටයි තණ්හාව ඇතිවලා තියෙන්නේ කියලා පෙන්වන්නේ. අපිට තේන්නේ බාහිර කෙනෙක්ටයි කැමති. බාහිර තියෙන දේ මේ විදිහට තියෙන්නේ. මේ විදිහට තියෙන හින්දායි තේන්නේ. කියලා පෙන්වන්නේ බාහිරින්. ඒක දැන් තමන් පැත්තෙන් මේක තියෙන්නේ කියලා හොයාගත්තත් හදරගත්තත් අපිට මේක ලැහැ ගන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ තමක් පහළ නොවුනොත් කවදාවත් ඕක හම්බ වෙන්නේ. දැන් උදාහරණයක් ඇරෙයිට මුචලම හිත පුදුනා කියන්නකො. දැන් කනගුණ ආහාරයෙන් හැදුණු රූපේ තියෙන. අපි කට්ටියම ඔක්කොම එකතු කරලා සමතක ආපු මොකද්ද මේ ළමයාට කියන්නේ? ආපු රෝෂාන් කියලා දැන් ඒ ළමයා දන්නේ නැහැ මේ රූපේ තියෙන හැමස් ලේන හරය අත දන්නවද? මොකොත් නැහැ. දැන් ඔක තමයි අපේ කර්ම අපි තමයි කියන්නේ රෝෂාන් කියලා. දැන් අපි හදාගත්ත කර්මයේ විපාක කියන්නේ මේ ඇහිම බලව රෝෂාන්මයි තියෙන්නේ අපිට. දැන් හැමස් ඇතන හරසේ ඉන්නේ දැන් රෝෂාන්මයි තියෙන්නේ. එතකොට කිසිම වෙලාවක හිතෙන්නේ නැහැ මේ රූපේ දකින්නකොට අපි සිහි කරගත්ත ප්‍රඥප්තිය අපිට දිවෙනව නේද මේ කියන අපිට පේන්නේ. දැන් අපිම මේ රූපයට මෙහෙම කියමු කියලා අපි දැන් හිතින් හිතුවා. දැන් වෙන ඇත්ත තමයි ඇස් ඉදිරිපිටට මේ රූප සංඥා වෙනකොට රූපය හම්බ වෙනකොට අනර ප්‍රඥප්තිය අපිට තිහිදෙන්නේ. නමුත් මේ ඇත්ත නොපෙන්නකොට රූපයේ දකින්නකොට අපි ගාව තිබුණු අපේම විතර්කය අවදි වෙලා ආව නේද කියලා අපිට පේන්නේ නැති වෙනකොට අපිට පේන්නේ මේ පේන දේ අපේ සිිතේ තියෙන දේ දෙක එකට ගැට ගහලා කෙලෙසේකට පින්න රෝසාන්ව දැක්කද මම දැක්කා රෝසාන් අතර ඉන්නවා අන්න අතර ඉන්නවා කියලා දැන් අර රූපෙම රෝසාන් වගේමනේ පේන්නේ චුට්ටක් අඩුවක් නැතුවම පේනවා නේද මේ ඔක්කොම එහෙමයි ඒ නිසා දැන් ඉතින් අපි රෝසාන්ව නැති කරන්න ක්‍රමයක් දන්නේ නැහැ. අපි දන්න රෝසාන්ව නැති කරන්න පුළුවන් අම්මෝ මේ ළමයා මරන්න පුළුවන් දක්වා කිය. නේද? නමුත් රෝසාන් ඇති වෙච්ච හැටි හොයාගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කොහොමද අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියලා ඒ විදිහට. ඒ වගේ මේ ලෝකේ හැම දෙයක්ම අපිට හම්බ වෙන්නේ ওই නිවන. රූප මාත්‍රයක් විතරයි ඉදිරියට එන්නේ. ඒ වාරන්දි අපි විවහාර කරන තියෙනදී අපිට සිහි වෙනවා. නමුත් අපි අපේ මනසම තලු මරා ගන්නවා සිහි කර ගන්නවා කියන එක පෙන්වන්නේ නැහැ. පෙන්වන්නේ බාහිර තියෙන දේම අපිට හම්බ වුණා කියලා. දැන් මෙහෙම බලනකොට ඔර්ලෝසුම පේනා මිසක කිසි අඩුවක් දෙන්නේ නැහැ. හැබැයි තේදෙන බව පේන්නේ නැහැ. නේද? මේ වෙලාවේ කවුද පින්නද තේ දෙන්නේ පාදක පිළිසක්. ඉතින් ඒ නිසා මට ඉතින් ඔතෙන් මතක් කරන්න තියෙන ඔය ටික ඔන්න ඔහොම අවිද්‍යාවක් තියෙන්නේ ඔය ටික ලියා ගන්න තියෙන ඔය විදියට. මේ පින්නතුන්ට ඔතනින් එහෙට යන්න අමාරු නේද ගිලම්පක නැතුව. ටිකක් නිදිමත ගතියක් තියෙනවානේ. මොනවහරි තව ඔය කතා කරපු ටිකේ නොතේරෙන ටිකක් තියෙනවා නම් අහන්න. ඒ නිසා ඔය ටික අපිට බෙදා ගන්න තියෙන්නේ නිදෙන්න තියෙන්නේ ස්පර්ශ ආයතන හයෙන් කියලා මතක තියාගන්න. කර්ම රැස් වෙන්න තියෙන්නේ ස්පර්ශ ආයතන හයෙන්. ස්පර්ශ ආයතන හයේ තියෙන අනවබෝධයෙන්මයි ආපහු කර්ම රැස් වෙන්න චක්‍රේ පටන් ගන්නෙ. ස්පර්ශ ආයතන හය කෙරෙහි තියෙන අවබෝධයෙන්මයි කර්මක්ෂය වෙලා සතර නිදෙන්න ටික තියෙන්නේ කියන එක තේරුම් කරගන්න වෙන තැනක්. ඒ නිසාමයි නැවත නැවත මේ ස්පර්ශ ආයතන හය ගැන මම මතක් කරන්නේ. මෙතනින්මයි ගොඩ යන්න තියෙන්නේ වෙන තැනක් නෑ. දැන් මොනවද ප්‍රශ්න තියනවද නෑ නේද?
මොකද්ද? ඔයන් එකක්ක බලන්න බෑ. ඔය බැලුවට පේන්නේ නැහැ. මම කියන්නේ මේ මත්තෝ තේන්න ඕන එක. දැන් මම මේ කියපු මත්තම මෙහෙම දකිනකොටම ඕගලන්ට ඔර්ලෝසු පෙන්ලා ඉවරයි. තේනේ කන් එකක් ඔර්ලෝසු කියන්නේ එකක් කන් එකක් කියලා ඕවා වෙන් කරන්න එනකොට වින්ඩෝන් ටික වෙලා. ඒ හින්දා මෙහෙ මත්තමේදී බලන්න බෑ. අනුමාන දැනගන්න විතරයි පුළුවන්. නමුත් දැන් මෙහෙම වරදක් තියෙනවා කියලා දැනගන්න. මේ වරද දකින්න ඕන තැනක් තියෙනවා. බලන්න බෑ, තේනෙන්න ඕන තැනක්. ඒක පුදුල වාරින් කරන එක නෙවෙයි. ඒ නිසායි ඔගලන්ට දැන් පුළුවන් සතර සතිපට්ඨාන සතර සම්ප්‍රදාන වීදීන් වඩන්න. නීවරණ ධර්ම දුරු වෙන තැන දක්වා අර මම උදේ කියලා දුන්නා වගේ මෛත්‍රී භාවනාව හෝ ආනාපාන සති මේ වගේ කමඨානක් සමත කමඨානක හිතට හිතලා නුවණින් රළු මට්ටමේ අර නාම රූප දෙක ගැන බලන්න පුළුවන්. ওই ටික මාර්ගයෙන් මාර්ගයට කරනකොට නීවරණ ධර්ම ටික 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 ආදී වෙනවා. නීවරණ ධර්ම අදුවෙන්න මේ ගතිය තමන්ට ටික ටික ප්‍රකට වෙනවා. නීවරණ ධර්ම අදුවෙන්න ඇහැට යමක් පේනකොට අපි සිහි කරන දේ දැනගන්නවා නේද කියන නුවණ එළඹ තිබෙනවා. බලලා මේ ඇත්ත ඇති ඇති දකින මට්ටමට එනවා. බලල කවදාවත් බලන්න බෑ. කියන්නේ මෙහෙම බලනකොටම අපිට ඔර්ලෝසු පෙන්ලා ඉවරයි. අද ඒ කියන්නේ අපි නීවරණ පෙරටුවයි අද අපේ මනස යන්නේ. මේ නීවරණ ධර්ම දුරු වුණොත් තමයි පෙනෙන දෙයි දැනගන්න දෙයි අතර අතරක් තියෙනවා කියන එක අපිට පෙනෙන්නේ. ඒක අල්ලන්න බෑ. ගන්න බෑ, වෙන් කරන්න බෑ. සිහිය නුවණ වැඩිලා හිත සමාධි වුණොත් ඒ සමාධිගත මනසට ලැබෙන අවබෝධයක් වෙනවා මිසක තේරෙනව මිසක ගන්න බෑ. එහෙමනම් අපිට ඔච්චර මේ රූප බල බල මේ රවුම කැඳුන කෙලින්ම කරන්න පුළුවන්. ඒ කියන්නේ අනුමානික හිතන්න පුළුවන්. හිත හිතා හිතියට ඒක ඔරොත්තු දෙන්නේ. ජීවිතේ ලොකු කරදරයක් ප්‍රශ්නයක් ගැටලුවක් ආපු හැටි අම්මෝ ගාගෙන අරකටම පයින්වා මිසක මේවා මුකු මේ මානසේ නේද වරක් දෙන්නේ නැහැ. අපි කියමු මේක රූපේ දරුවා කියන එක හිතේ කියලා අපි කියමු දැන් යන වාහනයක හැප්පුණා කියනකොට ඒක රූපේ දරුවා කියන එක මනසේ හොව නැතු තේ කියලා පයින්වා මිසක. ඒ හින්දා මෙහෙන් බෑ කරගන්න. නමුත් යම් දවසක් තියෙනවා කලයට ප්‍රතිකර්මයක් වෙනම් කරනවා මනස දසම මාත්‍යක්වත් හෙල්ලෙන්න තැන් දෙන්නකම් වෙනවා. එතකොට අපි හැබැයි කාම භූමිය වටම ඉක්මලා මේ රූපය කෙනෙක් දෙයක් කාරණාවක් හැටියට දකින මට්ටමෙන් ඉතර වෙච්ච දවසටයි ඔය ඇත්තද කියන්නේ. මේ දේවල් ඇත්ත වෙලා පරිහරණය කරන මට්ටමේ ඉඳගෙන මේ දේවල් පේන්නේ. දැන් මම ඔබට කියන්නේ ලෝකෙ ගැරගෙනවලු නේ අපිට පේනවද? ඇයි පේන්නේ? ඒක ඇතුළේ ඉන්න තාක් පේන්නේ. හැබැයි ඉතින් හිතන්න පුළුවන් කවුරු හරි කියපු හින්දා ඒක පිළිගන්නත් පුළුවන්. නමුත් ප්‍රත්‍යක්ෂයක් නේ අපිට කවදාවත් කැරකෙන එක ඇතුළේ ඉඳලා කවදාවත් කැරකෙන බව තේරුනොත් තමයි තිබුණේ. ඒ වගේ මේ කාමයේ ඇතුළේ ඉඳලා මේවා මේ ද්‍රව්‍ය කාරණා එක්ක ජීවත් වෙන මානසික මට්ටමක ඉඳලා ස්කන්ධ ටික වෙනම එකක් මේක ද්‍රව්‍ය කලේ මෙහෙම නේද මානසික නේද කියලා පෙවුනොත් තමයි පුදුනේ. මොකද අදාවේ පය ගහලා ඉන්නේ හිතගෙන ඉන්න තරම් නිසා. හිතගෙන ඉන්න තරම් කවදාවත් සෙමෙන්ද විදිහක් නැහැ නේද? අපි හිතගෙන හිටියොත් හිතගෙන ඉන්න තැන සබලා අනිත් ඔක්කොම පෙනී හිතගෙන ඉන්න තැන පෙන්නේ. ඒ වගේ අපි හිතගෙන ඉන්නේ අද අපේ පැවැත්ම තියන්නේ අද පේන දෙයට මනසින්ම එකතු කරපු ටිකක් එක්කන කර්ම රැඳෙන විදියට නම් ඔතන ජීවිතය වෙලා තියෙද්දි ওই මට්ටම් තේරුම් ගන්න තමයි පුදුනේ. එහෙනම් පේන්නේ
අපි උත්සාහවත් වෙන්නට ඕනේ පේන දේ අනිකක් මනසින් සිහි කරලා දැනගන්න දේ නේද අපි දැනගන්නේ කියන එක බලන්න නෙමෙයි. පුළුවන් නම් මේ අපිට සත්පුද්ගල භාවයෙන් හලුවට පෙනෙන මේ රළු මට්ටමේ නාම රූප දෙකේ පුද්ගල භාවය තුරු වෙන විදිහ නැවත නැවත හිතන්නේ. බුදුරජාණන් දේශනා කරන්නේ මහානි කායගත සති යම් කෙනෙක් වැඩුවොත් බොහෝ කොට වැඩුවොත් සියලු ධර්මයන් පරිණීය වෙනවා. සියලු ධර්මයන් පිරිසිද දැක්මට යනවා. එක්ම කායගත සති නැමැති ධර්මතාවය විතරක් වඩන්න. සමත කමතහනක් වඩන්න කය අනුවගිය සිහිය තීව්‍ර වෙන විදිහට කය අනුවගිය සිහිය පවත්වන්නට සති සම්පජන්ය. සිහිය සහ නුවණ කියන දෙ ආකාරයේ නුවණින් කයේ ඇත්ත බලනවා සිහියෙන් කයේ පිහිටලා තියෙනවා. එතකොට අර සති නිමිති පිහිටලා ඉඳගෙන නුවණින් රූපේගෙන බලන්න. සත්පුද්ගල භාවයක දුවා පුතා කියලා සිහි වුණොත් ඒ සිහියෙන් ඒක බලන්න. දැනට ওই විදිහට කරද්දී නිවර්ණ ධර්ම ජීවන එක තමයි කරේ. ඊට පස්සේ මොකද මේ නාම රූප දෙකත් කෙලස් මට්ටම් මත එක 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 මට්ටම් වලට බෙදෙනවා. දැන් අද අපිට ගෙඩි පිටින්ම පුද්ගලයේ මේ කයක් හම්බ වෙන්නේ ඒ කය අසුර කරගෙන ඉන්න චිත්තජෛතික ටිකයි නාම රූප දෙක තියෙනවා. මේ මට්ටමේ සත්පුද්ගල භාවය ලැබෙනකොට හිත සමාධි වෙනවා. එතකොට අපිට අරමුණක් අරමුණක් ගන්න නාම රූප දෙකක් තියෙනවා කියන මට්ටම පෙන්නන්න ගන්නවා. එදාට තමයි මේ මට්ටමේ කෙලස් දුර වෙන්නේ. අද මේ ගෙඩි පිටින් නාම රූප දෙකක් තියෙනවා කියන මට්ටමේ කෙලස් තියෙද්දී අර මට්ටමේ කෙලස් දුර වෙන්නේ නැහැ. ඉතල මේ මට්ටම. මේ මට්ටමේ කෙලස් දුර වුණාම තේරෙයි හිතින් අපි සිහි කරන මාත්‍රයක නාම රූප දෙකක් තියෙනවා නේද කියලා. නාම රූප ධර්ම පිළිසින දැනගන්න එක අනුක්‍රමයෙන් වැඩෙනවා. ඒ නිසා මුලින් කළ යුත්තේ ඔය සළු මට්ටමේ තියෙන ටිකෙන් නේද. බුදු ගුණ අසුභය මරණය මෛත්‍රී මේවා ගියොත් ගොඩක් අමාරුයි කියලා යනවා කියලා ඉක්මනට යන්න හදන්න එපා. මෙහෙම තමයි යන්න තියෙන්නේ. ගිලම්පස ලැබිලා තියෙනවා තමයි හැමෝම ගිලම්පස වළඳා. වෙන මොනවත් ප්‍රශ්න එහෙම තියෙනවද? නෑ නේ. මොකද මොකද වාස්තු රූපයේ පිටපතේ නිරූපිත වෙනවා. නැත්නම් මනෝ විඥාණයෙන් හැම වෙලාවෙම අපි දැනගන්නේ වේදනා සංඥා සංකාර කියන ධම්මායතනයයි දැනගන්නේ. බාහිරයි ඒක. නමුත් අපිට පෙන්වන්නේ ඇහැ දැනගත්ත රූපේ දැනගත්ත කියලා බාහිර දෙයක් දැනගත්ත බවයි පෙන්වන්නේ. නමුත් මනෝ විඥාණයෙන් හැම වෙලාවෙම දැනගන්නේ දැනගන්න පුළුවන් හිතින් උපදින විතර්ක විතරයි. දැන් ගෙදර කියලා හිතුවා කියන්නකො ගෙදර කියලා හිතලා දැනගත්ත කියන්නකො ඔය මනසින් ධර්මාරම්මන උපදලා මනෝපටිච්ච ධම්මේච මනසින් ධර්මාරම්මන උපදලා ඒ ධර්මාරම්මණයන් ආරම්භයයි මේ දැනගැනීම. උපජ්ජති විඥාන. ඔන්න දැන් එහෙමයි තියෙන්නේ. චිත්තින්ම ගෙදර කියලා සිහි කළා. ඊට පස්සේ ඒ හිත නිරුද්ධ වෙනකොටම ඒ ගෙදර කියන අරමුණ මල්ලල නැවත සිතක් උපදිනවා. නමුත් කෙලෙසයකට පෙන්න බැහැර තියෙන ගේ සිහි කෙරුවා දැනගත්තා කියලා. ඒක කෙලෙස. හැම වෙලාවෙම මනෝසින් දැනගන්න හැම දෙයක්ම බාහිරයි. බාහිරයි හැබැයි හිතින් ඒව ඔක්කොම චිත්තජයි. චිත්තජ කියලා කියන්නේ හිතින් උපද්ද. මනෝමය. උදාහරණයක් හැටියට දැන් ඇහැ සිහි කරනවා කියන්නේ ඒ ඇහැ සිහි කරනවා කියලා අපි සිහි කරලා තියෙන්නේ සිතින් උපද්දපු ධර්මාරම්මණයක් සිහි කරලා තියෙන ධර්මාරම්මණය දැනගත්තා. නමුත් අපිට පේන්නේ ඇහින් දැකපු රූපේ සිහි කරුවා වගේ.
නමුත් ඒක තවදුරටත් හොඳට ගත්තොත් විඤ්ඤාතේ විඤ්ඤාත මත අපි සතර වෝහර ධර්මයට බෙදලා ගත්තොත් දිත්තේ දිත්ත මත දකින්න දේ දැකීමක් විතරයි. ඇහෙන දේ ඇහිමක් විතරයි. නාසයට දිවට ශරීරයට දැනෙන දේ දැනීමක් විතරයි. මනසින් දැනගන්න එක දැනගැනීමක් විතරයි. එතකොට දැනගන්නේ හැම වෙලාවෙම වේදනා සංඥා සංකාර කියන ධම්මායතනෙ ඒක බාහිර වෙන්නේ හිතට සාපේක්ෂව. ඒකම කියන්නේ. මේ මොකද අපිට අහපු දේ මනෝ විඥාණයට ගොඩක් දක්වයි. එයාට දැකපු එක සිහි කරන්නත් පුළුවන්, අහපු එක සිහි කරන්නත් පුළුවන්, ගඳ තුන්ද සිහි කරන්නත් පුළුවන්, රස සිහි කරන්නත් පුළුවන්, ස්පර්ශ සිහි කරන්නත් පුළුවන්, එයාටම එකක් හිතලා සිහි කරන්නත් පුළුවන්. එතකොට අපිට දැකපු එක අහපු එක ගඳ තුන්ද දැනුණු දේ සිහි කරන වගේ තේරුණාට සම්මා දිට්ඨි කියන තැන ඇත්ත ඇති හැටි කියලා බැලුවොත් සිතින් සිතුවිලි සිහි කළයි දැනගෙන තියෙන්නේ. එතන වෙලා තියෙන සිද්ධිය මනෝපටිච්ච ධම්මයේ උප්පදිත මනෝවිඤ්ඤාණ. උදාහරණයක් ඇදෙයක අතීතයේ සිහි කරනවා කියලා කියන්නකෝ. අතීතයේ සිහි කරනවා කියන තැනක අපි අපේ සිතින්ම සිතිවිලි සිහි කළ දැනගෙන තියෙන්නේ. අපිට පෙන්නනවා පහුගිය සිද්ධිය සිහි කරුවයි කියලා. ඒක කෙලේ. අපි හරියට වර්තමානයේ පිරිසිදු දැක්කොත් අතීතය අතහැරෙන්නේ අපිට ඒ නිසා. ඒ වගේම දැකපු දේ කියලා අපි සිහි කරනකොට සිහි කරන තැන මනසින් උපදපු සිතුවිලි ටිකක්ම දැනගත්තා කිව්වහම රූපයක් දැක්කහම ඇති වෙන ප්‍රතිචාරයක නතර වෙනවා. ආර්ය මග්ග නිවන් මග්ග පිණිසමයි.